නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සාකච්ඡා කරමින් සිටියේ බ්‍රහ්මජාල සූත්‍රය. ඉතින් මම සති කීපයක් මෙම ධර්ම දේශනාව පැවැත්වුවේ නැති නිසා කෙටියෙන් පොඩ්ඩක් මතක් කරන්නම් අපි මොනවද සාකච්ඡා කළේ කියලා. ඉතින් බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්න මුල්ුණේ එක්තරා සිද්ධියක්. බුදුරජාන් වහන්සේ රජගහනුවරත් නාලන්දාවත් අතර දීර්ඝ මාර්ගයක ගමන් කරන්න පෙළඹෙනවා මහා සංඝරත්නයත් සමගම. මේ අවස්ථාවේදී සුප්පිය කියන තවත් කෙනෙක්, අපි කියමු එයා එන විදිහට එදනත් ඇවිල්ලා පරිබ්‍රාජකෙක්. ඒ සුප්පිය කියන පරිබ්‍රාජකයාත් එතුමාගේ අතවැසියෙක් වෙන බ්‍රහ්මදත්ත කියන කෙනත්තත් උතර මේ භික්ෂුන් වහන්සේලා එක්ක බුදුරජාණන් වහන්සේ එක්ක ඒ දීර්ඝ මාර්ගයේ එකට ගමන් කරනවා. ඒතර සුප්පිය කියන පරිබ්‍රාජකයා දිගටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නයේ අගුණ එහෙම නැත්නම් නුගුණ කියමින් එක්තරා ආන්දමකින් බැනවදිනවා. එයාගේ ගෝලයා වෙච්ච බ්‍රහ්මදත්ත ඒක අනිත් පැත්ත කරනවා. ඒ කියන්නේ එයා පුළුවන් තරම් ප්‍රශංසා කරමින් බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ කතාව මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා අතර පසු දිනයකදී එක්තරා අන්දමක කතා සංවාපයක් ඇති වෙනවා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ මේ යම්කිසි කෙනෙක් ප්‍රශංසා කරද්දිත් යම්සි කෙනෙක් නින්දා කරද්දිත් ඒ අහන භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ඒ සම්බන්ධයෙන් උද්දාමයකට ලක්වීමක් හෝ එහෙමත් නැත්නම් කනගාටුවටපත් වීමක් වෙන්නේ නැතුව හිත පුළුවන් තරම් මධ්‍යස්ථව තියාගෙන කැළඹීමක් ඇති කරගන්න නැතිව පුළුවන් තරම් ඒ කියන්නේ මොකද්ද කියලා සාවධානව අහුම්කන් දීලා ඒකේ ඇත්ත නැත්ත පිළිබඳව නුවණින් විමසන්න අවස්ථාවක් ලැබුණොත් ඒක ඇත්ත නැත්ත හෙලි කරන්න කියන කාරණාව තමයි මතු කරලා දෙන්නේ. ඒතර ඇතැම් වෙලාවට බුදුදහම විශේෂෙහි නැත්නම් බුදුරජාණන් වහන්සේ විශේෂෙහි මහා සංඝරත්නයේ විශේෂෙහි විවිධාකාර නින්දා එල්ල වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඇතැම් වෙලාවට අපි ශ්‍රද්ධාවන්ත පින්වතුන් ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා ඉතින් මේ පිළිබඳව හිතේ කැළඹීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ එහෙම කැළඹීමක් ඇති කරගන්න නැතිව එතෙන්දී බොහොම සාවධානව ඒවට අහුම්කන් දීලා ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා නම් ඒක පිළිගන්න, අසත්‍යතාවයක් තියෙනවා නම් ඒක බැහැර කරන්න. එතෙන්දී අපේ හිතවල කැළඹීමක් ඇති කරගත්තොත් එහෙමත් නැත්නම් උච්චාවච භාවයක් ඇති කරගත්තොත් එතෙන්දී අපේ ප්‍රතිපදාවටම තමයි හානියක් වෙන්නේ. මේ කාරණාවම අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා සම්බන්ධව දේශනා කරනවා. ඊළඟ මත ගන්න ප්‍රධාන කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේට විශේෂයෙන්ම යම්සි කෙනෙක් ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසා කිරීම සඳහා පදනම වශයෙන් ඕම් භාවිතා කරන්නේ සීලය. ඒතර මේ සීල පදනම බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන පරිද්දෙන් ඉතින් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්න තරම් මහාර්ග දෙයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ සතුන් මරන්නේ නැහැ කියලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා කියන එක ඉතින් මහා දෙයක් නෙමෙයි. මොකද මේ සතුන් නොමරන ගිහි පින්වතුනුත් ඉන්නවා. සතුන් නොමරන බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝත් ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සත්තු මරන්නේ නැහැ කියලා යම්සි කෙනෙක් සීලය මුල් කරගෙන ප්‍රශංසාවක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේවා මේ බොහොම අල්ප මාත්‍ර වූ දේවල්. සීල මාත්‍ර වූ දේවල්. ඉතින් මේට වඩා බොහොම ගම්භීර වූ ගුණ කදම්බයක් බුදුරජාණන් වහන්සේ සතුව තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මතු කරලා දෙන්නේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පුරාවටම. විශේෂයෙන් අපි දන්නවා කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද හුඟක් දෙනෙක් කාමයන් තුලම läගගෙන කාමයන් තුලින්ම මුසපත් වෙලා ඉඳුරන් පිනවමින්ම ගත කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරින් ඊටාම සල්ප පිරිසයි මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා ඒ සඳහා වෑයමක් දරන. නමුත් අවාසනාවකට ඒ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙච්ච පිරිසත් ඇති කර ගන්නා විවිධාකාර මතිමතාන්තර, ඒ අයගේ හිතවල පහළ වෙන විවිධාකාර දෘෂ්ටීන් වල හිරවීමක් සිද්ධ වුණොත්, එතෙන්දී ඇත්තටම ලොකු පරිහානියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මනුස්ස ලෝකේ නැත්නම් දිව්‍ය ලෝකවල වේවා, මේ පහළ වෙච්ච පිරිසෙන් ඊටාම අතලොස්සයි ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙන්නේ. මේ පිරිසත් අර විදිහට ගිහිල්ලා දෘෂ්ටිගත වුණොත්, දෘෂ්ටි වල හිර වුණොත්, එතනින් ලොකු අකරතැබ්බයක් තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ බඳු තත්වයක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ දෘෂ්ටි ජාලාවෙන් මේ සත්‍යාව නිදහස් කරගන්න ධමයක් දේශනා කරා. ඔන්න ඔය කාරණාව තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. තමන් වහන්සේට යම් කෙනෙක් සකාරණව, කාරණා සහිතව ප්‍රශංසාවක් කරනවා නම් මෙන්න මේක තමයි ඊටාම වටිනා කාරණාව. මොකද මේ විවිධාකාර දෘෂ්ටීන් වල හිර වෙච්ච, දෘෂ්ටිගත වෙච්ච තත්ත්වයක් තමයි මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච කෙනෙකුට පවා තියෙන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා ඒ අයව මේ දෘෂ්ටි ජාලාවෙන් නිදහස් කර ගැනීම, දෘෂ්ටි දැලෙන් නිදහස් කර ගැනීම, ඒ අය තුළ නිවීමක් සාක්ෂාත් කරගන්න අවශ්‍ය පදනම, පසුබිම සකස් කර දීම ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වීම නිසා සිද්ධ වෙන ආශ්චර්ය ධර්මයක්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මේ එකක් ගානේ දෘෂ්ටීන් විස්තර කරනවා. ඉතින් මේ පිළිබඳව මතක ඇති. අතීතයේ මුල් කරගත්තු දෘෂ්ටීන් 18ක් විස්තර වෙනවා. ඒකේ ශාස්ත්‍රවාදයේ මුල් කරගත්තු දෘෂ්ටි 4ක්, ඊළඟට ප්‍රදේශයක් ශාස්ත්‍රත, ප්‍රදේශයක් ශාස්ත්‍රත නොවන ඒකච්ච සස්සතවාද කියලා දෘෂ්ටීන් තවත් 4ක්, ඊළඟට අනන්තවාද කියලා මේ පවතින ඉන්න දිගට පවත්නා ආත්මයේ වපසරිය ගත්තොත්, එයාගේ දිග බලල ගත්තොත්, එයාගේ පැතිරීම ගත්තොත් ඒක අනන්තයිද නැත්නම් අනන්ත නැද්ද, ඒකට සීමාවක් තියනවාද, මෙන්න මේ බඳු කාරණා මුල් කරගෙන හට ගන්නා දෘෂ්ටීන් 4ක්, ඊළඟ අමරා වික්ෂේපවාදය කියලා හරියට එක කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව, ඍජු පිළිතුරක් දෙන්නේ නැතුව, ඍජු දර්ශනයක් ඉදිරිපත් කරන්නේ නැතුව ආදාගේ යන වගේ ප්‍රතිපදාවක් අනුගමනය කරන ඒ බඳු දෘෂ්ටීන් තවත් 2ක්, තවත් 4ක්, ඊළඟට අදිච්ච සමුප්පන්නවාද කියලා මේ සාමාන්‍යයෙන් ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ හේතුඵල ධමයක් අනුවයි කියලා අපි අහලා තිබුණාට ඇතම් දෘෂ්ටීන් ඇතම් ගත්ත පිරිසක් ඉන්නවා. ඒ අය මේ හේතුඵල ධම සම්පූර්ණව ප්‍රතික්ෂේප කළා. ඒ අය දේශනා කරන්නේ මොකද්ද? මේ ලෝකේ පහළ වෙන, මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හුදෙක් කිසිම ඒ බඳු හේතුවකට අනුරූපව නෙමෙයි. ඒවා ඉබේ පහළ වෙනවා. يعني ඉබේ සිද්ධ වෙනවා කියන ඒ බඳු දෘෂ්ටි 2ක්. මේ විදිහට අතීතයේ මුල් කරගත්ත දෘෂ්ටි 18ක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ 18ම නැවත නැවත මතක් කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දෘෂ්ටිවල තියෙන උල උන්වහන්සේ තේරුම් ගත්ත ආකාරය, මේකේ තියෙන හානිය තේරුම් ගත්ත ආකාරය, ඒ හානිය තේරුම් අරගෙන ඒ දෘෂ්ටිගත වීම නිසා කෙනෙක්ට වෙන්න පුළුවන් පරිහානිය තේරුම් අරගෙන ඒවා පරාමර්ශණය වීම නිසා කෙනෙක්ට අත්වෙන ඉරණම, එයාගේ ඊළඟ භවය තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ සියල්ලම අතහැරලා දැම්මා. ඒකක්වත් පරාමර්ශණය නොකර මේ කතා කරන දෘෂ්ටි වලින් එහාට ගමන් කළා. ඒකට මෙන්න මේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ ධර්මයටවත් උන්වහන්සේ ඇලුනේ නැහැ. අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ. ඒ නිසා කිසිවක් උපාදාන නොකර සියල්ලෙන් නිදහස් වෙච්ච, විමුක්ත වෙච්ච තත්වයකට පත් වෙන්න බුදුරජාන් වහන්සේට හැකියාව, අවස්ථාව ලැබුණා. ඉමේකෝ තේ භික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්කා වචරා නිපුණා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. ඒ කියන්නේ මේ අතිශය ගම්භීර වූ, පහසුවෙන් දකින්න අමාරු, පහසුවෙන් අවබෝධ කරගන්න අමාරු, ශාන්ත ප්‍රණීත, හුදෙක් තර්කයට ගෝචර නොවන, ප්‍රඥාවන්තයින්ට නුවණින් අවබෝධ කරගන්න හැකිවන, සාක්ෂාත් කරගන්න හැකිවන ඒ ධමයක් බුදුරජාණන් වහන්සේ තමා විසින්ව අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ලෝකෙට දේශනා කළා. යෙහි තථාගතස්ස යථාබුච්ඡං වන්නං සම්මා වදමානා වදෙය්‍යෝ. මෙන්න මේ කාරණාව තමයි හේතු කාරණා සහිතව, මෙන්න මේ නිසයි භාගතුන් වහන්සේ ප්‍රශංසනීය වෙන්නේ. මෙනිසායි භාගතුන් වහන්සේ ප්‍රශංසාවකට සුදුසු වෙන්නේ කියලා යම්ස කෙනෙක් කතා කරනවා නම් ප්‍රශංසා කරනවා නම් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අපරන්ත කප්පික කියලා තවත් දෘෂ්ටි 44ක් පෙන්නනවා. ඒකේ මරණයෙන් මත්තේ යම්ස කෙනෙක් ඒ යම්සි පවතින ආත්මයක් ඒක දිගට පවතිනවා. ඒක විනාශ වීමක් නෑ. ඒක දිගට පවතිනවා කියලා ගත්ත මරණයෙන් මත්තේ ප්‍රකාශ වෙන ස්වභාවය. ඒත් එතන සංඤීවාද 16ක් කියලා. ඒ කියන්නේ මේ මරණයෙන් මත්තේ පවතින ඒ ආත්මය ඒක සංඥාවක් සහිතයි කියන කාරණාව මුල් කරගෙන දෘෂ්ටි 16ක් හට ගන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අසඤ්ඤීවාද කියලා ඒ පවත්නා වූ ඒ දිගට පවතින ඒ යම්කිසි ආත්මය සංඥාවක් නැහැ, සංඥා රහිතවයි තියෙන්නේ කියලා ඒ බඳු දෘෂ්ටි 8ක්. මේව සංඤීනා සංඤීවාද කියලා මේ දිගට පවතින ඒ ආත්මය සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා තවත් දෘෂ්ටි 8ක්. උච්ඡේදවාද කියලා සම්පූර්ණයෙන්ම මේ මරණයෙන් මත්තේ උච්ඡේදයකට ලක් වෙනවා. මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ආත්ම භාවයක් කලින් තිබුණා, මේ ජීවිතයේදී තිබුණා. ඒ ජීවත් වෙච්ච ආත්ම භාවය මරණයෙන් මත්තේ මරණ මොහොතේදී සම්පූර්ණයෙන්ම විනාශයට ලක් වෙනවා. උච්ඡේදයට ලක් වෙනවා. මේ කාරණා මුල් කරගත්ත තවත් දෘෂ්ටි 7ක්. ඊළඟ ditta dhamma nibbanaවාද කියලා තවත් දෘෂ්ටි 5ක්. ඒ කියන්නේ තනත්තෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා මෙලවදීම නිවන් දකින්නවා. ඒ පුජ්‍යලයා තමයි නිවන් දැක්කේ. ඒ නිවන කියන්නේ මොකද්ද? කෙනෙක් කියනවා ඒ නිවන කියන්නේ මේ පංචකාමයන් සන්තරපණය කරමින් පුළුවන් තරම් පස්කම් කරකෝ විඳින්මින් මේ ඉඳුරන් පිනවීම තමයි ගන්න තියෙන හොඳම නිවන. එහෙම ප්‍රකාශ කරන එක දෘෂ්ටියක්. තවත් කෙනෙක් කියනවා මේ වර්තමාන භවයේදීම ප්‍රථම ධානයේ සාක්ෂාත් කරගෙන ඒ තුල වාසය කිරීම තමයි නිවන කියන්නේ. තවත් කෙනෙක් කියනවා නෑ, ඒක නෙමෙයි, ဒုတိ ය ධානය තමයි. තවත් කෙනෙක් කියනවා තුන්වෙනි ධානය තමයි. තවත් කෙනෙක් කියනවා හතරවෙනි ධානය තමයි කියලා. මේ විදිහට මෙලවදීම සාක්ෂාත් කරන, එහෙමත් නැත්නම් පුද්ගලයෙක් විසින් සාක්ෂාත් කරන නිවනක් සම්බන්ධයෙන් දෘෂ්ටි 5ක් පුරාණාස පෙන්නලා දීලා තියෙනවා. ඒතර මේ හැම දෘෂ්ටියකම දකින්න තියෙන එක ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ හැම එකකම ආත්මවාදයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක්, පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතා ගැනීමක්, සත්වයක් පවතිනවා කියලා හිතා ගැනීමක් මත පදනම් වෙලා තමයි මේ සියලුම දෘෂ්ටීන් පෙන්ලා දීලා තියෙන්නේ. මේ දෘෂ්ටීන් කෙනෙක්ගේ හිතවල හටගන්නේ. ඊට පස්සේ දැන් මේ විදිහට දේශනා කළා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් සමස්තයක් වශයෙන් මේ දෘෂ්ටි හටගත් ආකාරය මතු කරනවා. මේකට ඇත්ත වශයෙන්ම හේතුව ඒතර අවිද්‍යාව. ඒ කියන්නේ මේ දෘෂ්ටිගත වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අවිද්‍යාව. අජානතං අපස්සතං වේදේතං තණ්හා ගතානං පරිතස්සිත විප්පන්දිතමේව. එතකොට මේ අයට නුවණ මදකම නිසා, ඒ වගේමයි සත්‍ය නොදැකීම නිසා හිත යම්කිසි අදහසක් ගත්තාම, හිතට යම්සි වැටහීමක් ඇති වුනහම ඒකට යම් ඇලීමක් ඇති කරගෙන, ඒකට යම් බැඳීමක් ඇති කරගෙන, ඒකට යම් තණ්හාවක් ඇති කරගෙන, ඒ තණ්හාවෙන් එක්තරා අන්දමක මෙහෙවලා තමයි මේ දෘෂ්ටි ඒගොල්ලෝ පරාමර්ශණය කරලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා දිට්ඨි උපාදාන කියලා. ඒතර මේ දෘෂ්ටියක් උපාදාන වෙලා තියෙනවා. ඒ උපාදාන වීම හරහා ඒ අයගේ හිතවල යම්කිසි පරිත්‍රාසයක්, ඒ කියන්නේ යම්සි තැති ගැනීමක්, එහෙමත් නැත්නම් ඒ දෘෂ්ටිය තිබීම නිසා ඒ අයට කෙනෙක්, පුද්ගලයෙක්, තැනැත්තෙක්, මමෙක් වශයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාවක්, ඒ පුද්ගල භාවය හොඳට ඉස්මතු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. බැරි වෙලාවත් හැබැයි ඒ දෘෂ්ටියට කවුරු හරි පටහැනිව කතා කරනවා නම්, වෙනත් දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා නම්, ඉතින් එතකොට මේ තැනත්තා අතිශයින් දුකට, පීඩාවට පත් වෙන්න පුළුවන්. සමහරට ඒ අර දෙවෙනි තැනත්තත් එක්ක රණ්ඩුවට යන්නත් පුළුවන්. යුද්ධ කලකෝලාහලවලට යන්නත් පුළුවන්. ඉතින් මේ දෘෂ්ටීන් නිසා හටගන්නා විවිධාකාර කලකෝලාහල අද උනත් ලෝකේ දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ආගම් අතර ඇති වෙන ප්‍රශ්න හුඟක් දුරට මේ දෘෂ්ටීන් පදනම් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේමයි පැවිද්දන් අතර ඇති වෙන ප්‍රශ්න හුඟක් දුරට මේ දෘෂ්ටීන් නිසා තමයි ඇතිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෘෂ්ටිගත වීම සිද්ධ වෙන්නේ එක්තරාන්දමකින් තමන්ගේ හිතේ පහළ වෙච්ච අදහසකට ඒ යම් දැක්මකට ඇලිලා බැඳිලා ඒක අල්ලගෙන පරාමර්ශණය කරගෙන ඒක නිසා පහළ වෙන්නේ තවදුරටත් හිතේ යම් කිසි දුකක් පීඩාවක් බරවීමක් හිරවීමක් තැති ගැනීමක් ඒකට විරුද්ධව කවුරු හරි ප්‍රකාශ කරද්දිත් කතා කරද්දිත් එතනදී තවදුරටත් සිද්ධ වෙන්නේ හිත තැති ගැනීමක් ඒ අයත් එක්ක ද්වේෂයක් වෛරයක් පහළ කර ගැනීමයි. මේ කාරණාවත් බුදුරජාණන් වහන්සේ මේ එක එකක් දෘෂ්ටීන් සම්බන්ධයෙන් විතර කළා දෙනවා. ඊට පස්සේ මේ හැම දෘෂ්ටියක්ම ස්පර්ශය පදනම් කරගෙන තමයි පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යම්සි දෙයක් එක්ක කල්පනා කළා මනෝමය වශයෙන් හිතට ස්පර්ශ වෙලා ඒ අදහස් මත පදනම් වෙලා තමයි එක්කෝ යම්සි කෙනෙක් මේ දෘෂ්ටි ඇති කරගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් ඒ අය උපකල්පනයක් කළා තර්ක කළා එහෙම හදාගත්ත ඒ තර්කානුකූලව ඇති කරගත්ත යම්සි දැක්මක් දෘෂ්ටියක් මුල් කරගෙන තමයි මේ දෘෂ්ටිය ඇතිලා තියෙන්නේ. මේ හැම තැනකදීම අපිට පේන්න තියෙනවා මේ සලායතනයන් මුල් වෙලා තියෙනවා. ඒක ඇහෙන් දැක්ක දෙයක් මුල් කරගෙන, ඒක කනෙන් ඇහිච්ච දෙයක් මුල් කරගෙන, නාසයට දිවට කයට දැනෙච්ච දෙයක් මුල් කරගෙන එහෙමත් නැත්නම් හිතට ආපු අදහසක් හිතට ආපු සිතුවිල්ලක් හැඟීමක් මුල් කරගෙන තමයි මේ සියලු දෘෂ්ටීන් පහළලා තියෙන්නේ. ඒ කියන්නේ සලායතනයන් මුල් කරගෙන තමයි මේ දෘෂ්ටි පහළලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා తත්‍ර භික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා සස්සතවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්දි චතෝහි වත්තෝහි තදපි පස්සපච්චය. මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සාස්වතවාද හතරක් පෙන්වලා දුන්න මේ බ්‍රහ්මජාල සූත්‍රය තුළ මේ බඳු ශාස්ත්‍රවාද හතරම පහළ වෙන්න නම් ස්පර්ශය මුල් වෙලා තියෙනවා. ඒ අය කල්පනා කළා, හිතෙන් හිතලා එහෙම තමයි මේවා පහළ කරගෙන තියෙන්නේ. ස්පර්ශය මුල් කරගෙන. මොකද ඒ විදිහටම අනිකුත් සියලුම දෘෂ්ටීන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ එක එක දෘෂ්ටියක් ගානේ තදවිපස්සපච්චය. මේ සියල්ලම ස්පර්ශය පදනම් කරගෙනයි පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ස්පර්ශයෙන් තොරව කිසිසේත්ම මේ දෘෂ්ටි පහළ වෙන්න හැකියාවක් නැහැ. අඤ්ඤත්‍ර පස්සා පටිසංවේදිසන්තේති නේතං ථානං විජ්ජති. ස්පර්ශයක් සිද්ධ වුණේ නැත්නම් මේ දෘෂ්ටි පහළ වෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ස්පර්ශය පදනම් කරගෙනමයි මේ දෘෂ්ටි පහළ වෙලා තියෙන්නේ. එහෙනම් ස්පර්ශය කියන එක අනිවාර්ය අංගයක්. ස්පර්ශයෙන් තොරව මේ දෘෂ්ටි පහළ වෙන විදිහක් නැහැ. ඉතින් තවත් කෙනෙකුට ඒ නිසා තර්ක කරන්න පුළුවන් යම් හැකියාවක් තියෙනවා නම් අපිට ස්පර්ශය නිරුද්ධ කරන්න. ස්පර්ශය අභිභවා යන්න. එහෙනම් කෙනෙකුට දෘෂ්ටිගත වෙන්නේ නැතිව දෘෂ්ටි පරාමර්ශණය කරන්න නැතිව ඉඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කර සොයා ගැනීමක් කියන්න පුළුවන්. අර බුදුන් වහන්සේ පෙන්නවා මේ ස්පර්ශයෙන් ඔබට යන හැකියාව. තමයි පිටුදුන්ට මතක ඇති සමහර විට මජ්ජේ සූත්‍රයේ ඉදිරිපත් වෙන කාරණාවක්. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතර අපේ හිත දෝලණය කිරීමක් තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් හිතන්න අපි යම් කිසි රූපවාහිනී වැඩසටහනක් නරඹමින් ඉන්නවා. ඒ වැඩසටහන ටිකක් අවසන් වේගෙන යනකොට ටිකක් කම්මැලි කමක් එහෙම හිතේ ඇති වුණොත් අපි ඉක්මනටම වෙනත් නාලිකාවකට මේ රූපවාහිනිය මාරු කළා ඒ වෙනත් නාලිකාවක ප්‍රදර්ශනය කරන අරිට වඩා යම්සි උද්වේග කර යම්කිසි ත්‍රාසජනක නාට්‍යයක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් බලන්න පෙළඹෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒක දැන් ඔන්න අවසන් වේගෙන යනවා ඒක ටිකක් කම්මැලි බර වේගෙන එනවා නම් ආයෙත් අපි channel එක මාරු කරලා තවත් වෙනත් අපි කැමති ක්‍රීඩාවක් වේවා තවත් මාකරි සින්දුවක් ගීතයක් වේවා ඒ මොකක් හරි බලන්න පෙළඹෙනවා. ඉතින් එතකොට අපිට පේනවා මේ මුළු චිත්‍රයම අපි බලන්න කැමති නෑ. ඒ ටිකක් කම්මැලිකමක් එනකොට ඒ පහළ වෙච්ච ස්පර්ශය දුර්වල වෙලා නිරුද්ධ වෙලා යනකොට අපි ඉක්මනටම අලුත් ස්පර්ශයකට මාරු වෙනවා. ඒ නිසා ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතර තමයි අපි නිරන්තර දෝලණයකට ලක් වෙලා ඉන්නේ. හැබැයි මේක මෙහෙවන්නේ තණ්හාව තුලින්. ඉතින් අපිව පොළඹවනවා මේක දැන් කම්මැලි, අරක බැලුවා නම් හොඳයි, මේක දැන් බැලුවා ඇති කියලා අපිව හැමතිස්සෙම ඊළඟ දෙයකට පොළඹවන ගතිය මේ තණ්හාවේ තියෙනවා. එයා තමයි මේ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් දෙක හැමතිස්සෙම ගැටලමින්, ඈඳමින් අපිව ඒ දෙක අතර හිර කරගෙන, ඒ දෙකට කොටු කරගෙන, සීමා කරගෙන පවතින උදව් කරන්නේ. ඒ තණ්හාව. එයා තමයි මහුංකාරී වශයෙන් පෙන්වන්නේ. ඒකට මේ මහුංකාරයේගේ ක්‍රියාකලාපය නිසා අපිට නිරන්තරයෙන්ම පස්ස නිරෝධය කියන එක මග හැරෙනවා. මේ පහළ වෙන ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා අය, මේක නැතිවීමකට ලක් වෙනවා අය, මේ ඇතිවීම විතරක් නෙමෙයි නැතිවීමත් මේකට පොදුය කියන කාරණාව අපිට වැටහෙන්නේ නැහැ. මොකද අපි නිරන්තරයෙන්ම අලුත් ස්පර්ශයන් හඹාගෙන යනවා. අර පහළ වෙච්ච ස්පර්ශය නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න අපි කැමති නැහැ. ඒක අපි හිතන්නේ බොහොම අසුබ දර්ශනයක්, බලන්න අකමැති දර්ශනයක් විදිහට තමයි ඒක අපි අර්ථකථනය කරන්නේ. ඒ නිසා අපි මේ පස්ස නිරෝධය බලන්නේ නැහැ. හැමතිස්සම ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතර තමයි දෝලණය වෙන්නේ. ඉතින් එතකොට මේ ස්පර්ශය නිරුද්ධ කරන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ආරෂ්ඨාංග මාර්ගය. ඉතින් යම්සි කෙනෙක් එහෙනම් ආරෂ්ඨාංග මාර්ගයේ වඩනවා නම් එයාට අවස්ථාවක් ලැබෙනවා මේ ස්පර්ශයේ මුළු චිත්‍රය දකින්න. ඒ කියන්නේ ස්පර්ශයක් හට ගන්නා හැටි, ස්පර්ශය නිරුද්ධ වෙන හැටි. ඉතින් මේ දේවල් දකින්න ස්පර්ශය මුල් කරගෙන පහළ වෙන වේදනා සම්බන්ධයෙන් එයා දීලා තිබිච්ච අධික වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. ඒතර එයාට සැප වේදනාවක් පහළුණත් එච්චර ගාණක් නැහැ. දුක් වේදනාවක් පහළුණත් එච්චර ගාණක් නැහැ. උපේක්ෂා වේදනාවක් පහළුණත් එච්චර ගාණක් නැහැ. මොකද දන්නවා මේ පහළ වෙන වේදනාව ඇතිව නැතුව යනවා. ඊට මුල් වෙන ස්පර්ශයත් ඇතුව නැතුව යනවා. මේ වේදනාව කියන්නේ තනිකරම ස්පර්ශයේ මත පදනම් වෙච්ච ප්‍රතිඵලයක්. ඒ නිසා මේ බඳු ප්‍රතිඵලයක් මත යැපීමෙන් පළක් නැහැ. මේක මගේ වසඟේ පවත්වන්න බෑ. මේ වේදනාව පහළ වීම සඳහා හේතු වෙන්නේ ස්පර්ශයයි. ස්පර්ශයේ මත තමයි වේදනාවේ ස්වභාවය තීරණය වෙන්නේ. ඒ නිසා මේ වේදනාවන්ට ඇලීමෙන් පළක් නැහැ. කියලා යා ටික ටික වේදනානුපසනාවක් වගේ දෙයක් වඩනවා නම්, චිත්තානුපසනාවක් වගේ වඩනවා නම් ටික ටික එතකොට මේ වේදනාවන්ගෙන් හිත නිදහස් කර ගැනීමක්, ඒ වගේම ස්පර්ශය නිසාම පහළ වෙන සංඥාවන්ගෙන් හිත නිදහස් කර ගැනීමක්, ඒ වගේම ස්පර්ශය නිසාම පහළ වෙන සංස්කාරයන්ගෙන් හිත නිදහස් කර ගැනීමක් කරන්න යාට හැකියාවක් ලැබෙනවා. මේ පින්තුන් අහලා ඇති මේ ස්කන්ධයන්ගෙන් සංස්කාර ස්කන්ධයත් සංඥා ස්කන්ධයත් වේදනා ස්කන්ධයත් මේ ස්කන්ධ තුනටම හේතු වශයෙන් ධර්මයේ පෙන්වන්නේ ස්පර්ශය. ඒත් යම්ස කෙනෙක් මේ ස්පර්ශය අනුවයි මේවා තීරණය වෙන්නේ කියලා හොඳින් තේරුම් අරගෙන ඒ පහළ වෙච්ච වේදනාවට වේවා, සංඥාවන්ට වේවා, සංස්කාරයන්ට වේවා ඇලෙන්නේ නැතුව, ඒවා තව තව පෝෂණය කරන්න යන්නේ නැතුව, ඒවත් එක්ක පැටලෙන්න යන්නේ නැතිව, ඒවා අතහරිමින්, ඒවට යන්න ඉඩ හරිමින් වාසය කරනවා නම් එතකොට ඒවා අපේ හිතෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. හිත අතහැරලා යන්න පටන් ගන්නවා. හිතේ යම්සි සංසිඳීමක් පහළ වෙන්න පුළුවන්. එතකොට අර සමහර විට ඇතම් කෙනෙක් මේ පස්සපච්චා වේදනා කියන එක හොඳට නුවණින් තේරුම් ගන්නත් ඉඩ තියෙනවා. ඒ බඳු නුවණක් වැටහෙන්න නුවණක් Tamange හිත තුළ අවදි වෙන්න යා මේ ස්පර්ශය නිරුද්ධ වෙන ආකාරය දකිනවා, මේ ස්පර්ශය පහළ වෙන ආකාරය දකිනවා, මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය හොඳට යාට ප්‍රකට වෙනවා. ස්පර්ශය මුල් කරගෙන පහළ වෙන වේදනාවන්ගේ, සංඥාවන්ගේ, සංස්කාරයන්ගේ ස්වභාවයත් යාට වැටහෙනවා. ඉතින් ඒකක්වත් මම මගේ කියාගන්න යන්නේ නැතිව, ඒවා උපාදාන කරන්න යන්නේ නැතිව ඒවා අතහරින්න යා පටන් ගන්නවා. අන්න ඒ බඳු මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බඳු මාර්ගයක් යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම් අන්න ඒ සාමාන්‍ය ස්පර්ශයේ ක්‍රියාකාරීත්වය අභිබවායින් ඔබට යන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා. දැන් තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්නනවා කොහොමද මේ විවිධාකාර දෘෂ්ටි මුල් වෙලා පරිසම්පාන්න වශයෙන් දුකක් පහළ වෙන්නේ. දැන් මේ යම්සි දෘෂ්ටියක් මුල් වෙලා එයාගේ හිතේ උපාදානයක් සිද්ධ වුණා නම් සම්බ්බේ තේච්චහි පස්සායතනේ පුස්ස පුස්ස පටිසංවේදෙන්ති. ඊළඟට පෙන්නනවා මේ සියලුම මෙබඳු දෘෂ්ටීන් මෙබඳු දැකීම් නැවත නැවත මේ ස්පර්ශායතයන්ගෙන් ස්පර්ශ කරලා තමයි එයා විඳවන්නේ. එහෙම තමයි එයා ඒව අත්දකින්නේ. එක්ක හිතින් කල්පනා කරනවා නැත්නම් මේ මොකක් හරි දෘෂ්ටියට අහුම්කම් දෙනවා කවුරු හරි කෙනෙක් දේශනා කරද්දී. ඒවා සම්බන්ධ වෙච්ච පොත්පත් ආදී කියවනවා. ඊට ස්පර්ශ ආයතන වලින්ම තමයි මේක හොඳට එයා ග්‍රහණය කරගන්නේ. ඊට එහෙම වෙන්න ඒකෙන් යම්සි වේදනාවකුත් පහළ වෙනවා. සමහරට එයාගේ හිතේ ඒ නිසා යම්සි සතුටක් ඇති වෙන්න පුළුවන්. යම් ලොකු දැඩි විශ්වාසයක් ගොඩනගෙන්න පුළුවන්. යම්සි කෙනෙක් කොන්න දැන් මාව බේරගන්න ඉන්නවා කියලා යම්සි සහනයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගමු කෙනෙකුට අහන්න ලැබෙන දෘෂ්ටියක් යම්සි සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් අනිවාර්යයෙන්ම ඔබතුමාව නිදහස් කරනවා. අනිවාර්යයෙන්ම මේ සංසාරයෙන් නිදහස් කරනවා. ඔයාට පිහිට වෙනවා. මේ දෘෂ්ටි අහන්න ලැබෙනවා. එයාට හරි කැමතියි ඉතින් ඒ දෘෂ්ටියට. මොකද මොනා කරත් ප්‍රශ්නයක් නැහැ. අන්තිමට දෙවියෝ ඇවිල්ලා මාව බේරනවා. දෙවියන් වහන්සේ තමයි මගේ ගැලවුම්කාරයා. මම ඉතින් මොන දේ කළත් එච්චර ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව බේර ගන්නවා. ඉතින් මේ දෘෂ්ටියට අනුව ඊට පස්සේ ආ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. කායික ක්‍රියාවන් කරන්නේත් මේ දෘෂ්ටියට අනුරූපව. වචනය හසුරවන්නේත් මේ දෘෂ්ටියට අනුරූපව. ඊළඟට හිත හසිරෙන්නේත් මේ දෘෂ්ටියට අනුරූපව. ඉතින් යම්සි කෙනෙක් මෙහෙම කටයුතු කරද්දී එයාගේ හිතේ විශ්වාසීකුත් නොගොඩනගෙනවා. මොකද අර දෘෂ්ටිය එයා නැවත නැවත පරාමර්ශණය කරනවා. නැවත නැවත ස්පර්ශ කරනවා. ඒ පිළිබඳ පොතපත කියවනවා. ඒ පිළිබඳ දේශනාවලට අහුම්කම් දෙනවා. නැවත නැවත ඒක කල්පනා කරනවා. ඉතින් එහෙම කරද්දී සමහර විට ඒ දෘෂ්ටියට බරපතල විදිහට බැස ගැනීමක්, ඒක උපාදාන කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පහළ වෙන අවස්ථාවේදී උපාදාන පත්‍යා බහෝ. දැන් ඉතින් එයා ඉන්නේ දෘෂ්ටිගත වෙච්ච ලෝකයක. දැන් මේ සාමාන්‍ය සරල ලෝකයක නෙමෙයි එයා ඉන්නේ. දෘෂ්ටිය මුල් කරගෙන තනාගත් සංඥාවලින් පිරිච්ච, දෘෂ්ටිය මුල් කරගෙන තනාගත් විවිධ විතර්ක සිතුවිලි වලින් පිරිච්ච, බඳු කටයුතු වලින් පිරිච්ච ලෝකයක තමයි දැන් එයා උපත ලබලා තියෙන්නේ. උපාදාන පත්‍යා බහෝ, භව පත්‍යා ජාති, ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භාවන. ඒතර මෙන්න මෙබඳු දෘෂ්ටිගත වීමක්, ඒ තුල ඉපදීමක්, ඒ තුල වාසය කිරීමක්, උපාදාන කිරීමක් සහිතව තමයි ආ දුකටපත් වෙන්නේ. කලින් මතක් කළා වගේ යම්ස කෙනෙක් ඒකට පටහැනිව නැගුණොත්, නැත්නම් මේ දෘෂ්ටිය වැරදි Tamanට තේරෙන්න ගත්තොත්, ඒතර අර Taman හදාගත්ත ලෝකය බිඳ වැටෙන්න ගන්නවා. ඒක තර්ජනයකට ලක් වෙනවා. ඒ හරහා එයාගේ හිතේ ලොකු පීඩාවක්, චිත්ත පීඩාවක්, බලාපොරොත්තු සුන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම්සි කෙනෙක් මේ ස්පර්ශ ආයතන වල හට ගැනීම, ඒකේ අවසන් වීම, මේක උපාදාන කළොත් එහෙම හට ගන්න පුළුවන් යම්සි ආස්වාදය, ඒ ආස්වාදයේම තියෙන ආදීනවය, ඊළඟ මේ ස්පර්ශ ආයතන වලින් නිදහස් වීම. මෙන්න මේ කාරණා හොඳින් තේරුම් අරගෙන කිසිවක් උපාදාන නොකර මේ தත්වෙන් ඔබට යන්න පුළුවන් උත්තරීතර தත්වයක් ඇතිව ගත්තා නම්, එහෙනම් එයාට අර දෘෂ්ටි නිසා පහළ වෙන පීඩාවක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඊට පස්සේ මේ සූත්‍රයේ අවසානයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දෘෂ්ටි ජාලාව. දැන් මෙතන අපි කතා කළා දෘෂ්ටි 62ක්. ඉතින් මේ බඳු දෘෂ්ටි 62ක් මේ මායя එළලා තියෙනවා. ඒකට උපමාවක් වශයෙන් පෙන්වන්නේ හරියට ඊටාම දක්ෂ කෙවුලෙක්. ඒ කියන්නේ මාළු මරණ, මසුන් මරණ තැනැත්තෙක්. මාළුවෝ ඉන්න කුඩා දිය කඩਿੱත්තකට හොඳ ශක්තිමත් දැලක් දැම්මොත් එහෙම ඒ දැලට අහු වෙනවා ඔක්කොම මේ සත්තු ටික. ඔක්කොම මේ මාළු ටික ඒකට අහු වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මෙන්න මේ මායя මේ දැල එළලා තියෙන්නේ. ඒ නිසා අර ආධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වෙච්ච ඇතම් පිරිසකට බොහෝ පිරිසකට මේ දැලෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඇත්තටම මේ සිංහල පරිවර්තනයේදී මේ දැල එළන තැනත්තා බුදුරජාන් වහන්සේ වශයෙන් නැත්නම් මේ මොකද මේක පැහැදිලි කිරීමක් වශයෙන් මෙන්න මේ බඳු දෘෂ්ටි 62ක් තියෙනවා කියලා අපිට පැහැදිලි කරලා දීලා ඒ අර්ථයෙන් මේ දැලෙලන්නේ බුදුරජාන් වහන්සේ කියලා අර්ථෙනුත් මේ පැහැදිලි කරලා තිනවා මේ අර්ථකතනෙ. එහෙමත් නැත්නම් මේ පරිවර්තනය. නමුත් ඒකෙම අනිත් පැත්තකුත් ඇතම් ස්වාමීන් වහන්සේලා උදාහරණයක් වශයෙන් අනාලේය ස්වාමීන් වහන්සේ එහෙම පෙන්නනවා මේ දැල එළලා තියෙන්නේ ඇත්තටම මායя. ඉතින් බුදුරජාන් වහන්සේ මේ දැලෙන් පණින ආකාරය අපිට කියලා දෙන්නේ. දැල එළලා නම් තියෙන්නේ මායя. දීපං හිතනවා ඒ අර්ථකථනය වඩා සුදුසුයි කියලා. මොකද මෙතන බුදුරජාණන් වහන්සේ අරන් තියෙන උපමාවත් ටිකක් අර මායයට ගන්න උපමාව. මායයාව තමයි සමහරවිට පෙන්වන්නේ කෙවුලෙක් විදිහට, මාළු අල්ලන තැනැත්තෙක් විදිහට. ඒකට එයාට අහු වෙනවා මේ සියලුම මාළු. සියලුම මත්ස්‍යයන් මේ දැලට අහු වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒතර මේ මායයා එලාගෙන ඉන්නවා මේ බඳු දෘෂ්ටි දැලක්. ඒ හුඟක් වෙලාවට මේ දැලේ දැලට පැටලීම තමයි සිද්ධ වෙන්නේ. දැලට අහුවීම තමයි සිද්ධ වෙන්නේ. දැන් ඊට පස්සේ තාම වටිනා කාරණාවක් මේ සියලු විස්තරේ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ බුදු කෙනෙක් ලෝකේ ජීවත් වෙනකොට, තථාගතයන් වහන්සේ ලෝකේ ජීවත් වෙනකොට, රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙනකොට, එතකොට මේ කිසිම දෙයක් උපාදාන නොකර කිසිම භව බන්ධනයක් හදාගන්න නැතිව තමයි උන්වහන්සේලා වාසය කරන්නේ. උච්චින්න භව නෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිට්ඨති. හැබැයි උන්වහන්සේගේ කය පේන්න තියෙනවා. ඒ නිසා අපි හිතමු අපි බුදු කෙනෙක් දැක්කනම්, අපි ඒ කාලේ හිටියානම් අපි ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ බණ දේශනා කරනකොට, ධර්මයේ දේශනා කරනකොට අර ඉන්නේ බුදුරජාන් වහන්සේ කියලා අපිට ඒ ධර්මාසනයේ වැඩ ඉන්න බුදුරජාන් වහන්සේව පෙන්වන්න පුළුවන්. අත දිග කරලා පෙන්වන්න පුළුවන්. ඒවත් නැත්නම් අපි හිතමු ඔන්න රහතන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනකොට අපි අඳුරගත්තොත් එහෙම මේ රහතන් වහන්සේ ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා. මේ පින්නපාතේ වඩින සාරිපුත්ත මහ රහතන් වහන්සේ දිහා බලලා මේ වැඩම කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියලා අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ලස්සන කතාවක් මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. උච්චින්න භව නෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිට්ඨති. මහණෙනි මේ කයක් පේන්න තිබුණාට මොකද? උන්වහන්සේගේ හිතේ කිසිම භව තණ්හාවක් නැහැ. භව තණ්හාව සම්පූර්ණයෙන්ම මුලිනු පුඩා දමලා තමයි උන්වහන්සේ වාසය කරන්නේ. ඒ නිසා යම් තාක්කල් අර කය පේන්න තියනවාද, කර කය පවතිනවාද, ඒ තාක්කල් මිනිස්සෙකුට තැනැත්තෙක්, පුජ්‍යලෙක්, බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් විදිහට ඒ තැනැත්තාව පේනවා. හැබැයි මේ කය බිඳිලා පිරිනිවන් පෑමට ලක් වුණාට පස්සේ දැන් ඉතින් බලන්න දකින්න කෙනෙක් නැත්තේ නෑ. මේ කාරණාව සම්බන්ධයෙන් මතු කරන ඊටාම වටිනා සූත්‍රයක් වෙනවා අනුරාධ සූත්‍රය, කන්ද සංයුත්තේ. අපිට මේ සංසිද්ධිය ටිකක් විග්‍රහ කරලා බලන්න මේ අනුරාධ සූත්‍රය හුඟක් වටිනවා. ඒකත් ලස්සන කතාවක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කරනවා. ඉතින් ඒ වෙලාවේදීම අනුරාධ කියන ස්වාමීන් වහන්සේ නමකුත් ඒ ආසන්නයේ කුටියක වාසය කරනවා. ඉතින් එක්තරා තීර්ථකයන් පිරිසක් මේ අනුරාධ ස්වාමීන් වහන්සේව හම්බෙන්න එනවා. හම්බෙන්න ඇවිල්ලා අර සාමාන්‍යයෙන් තීර්ථකයන් ඉදිරිපත් කරන චතුස්කෝටික තර්කයක් මතු කරනවා. ඒ තර්කය ඇවිල්ලා මේ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සම්බන්ධයි. හෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ, රහතන් වහන්සේ මරණයෙන් මත්තේ ඉන්නවද? ඒක තමයි එක ප්‍රකාශයක්. නහෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ මරණයෙන් මත්තේ නැද්ද? හෝතිච නච හෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ මරණයෙන් මත්තේ ඉන්නවා නැහැ කියලා දෙකමද? නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවත් නෙමෙයි, නැත්තේත් නොවේ කියන තත්වයද. මෙන්න මේ චතුස්කෝටික තර්කය මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. අහනවා ඔබ වහන්සේ පිළිගන්නේ මේ හතරෙන් මොකද්ද? රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? ඉන්නව නැහැ දෙකමද? ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ කියන අවස්ථාවද? දැන් එතකොට මේ ප්‍රශ්නය ඇහුවාම අනුරාධ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. නෑ, මේ හතරෙන්ම පිට තත්වයක් තමයි රහතන් වහන්සේට මරණින් මත්තේ තියෙන්නේ කියලා. ඉතින් මේක කිව්වට පස්සේ අර තීර්ථකයෝ කියනවා එක්කෝ මේ අනුරාධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ළඟදී පැවිදි වෙච්ච තැනැත්තෙක්. ඒ නිසා මේවා සම්බන්ධයෙන් කිසි ගැඹුරක් මේ ධර්මය ගැන ගැඹුරක් එයා දන්නේ නෑ. ඒ නිසා තමයි මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. එහෙමනත් නැත්නම් අමු මෝඩෙක්. ඒ නිසා තමයි මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ හතරෙන් එකකින් තමයි මේක විස්තර කරන්න වෙන්නේ. එක්ක තථාගතයන් වහන්සේ ඉන්න ඕනේ, එක්ක නැති වෙන්න ඕනේ, ඉන්නව නැහැ දෙකම වෙන්න ඕනේ, එහෙමත් නැත්නම් ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ කියන අවස්ථාවටපත් වෙනවා. මේකෙන් පරිබාහිර අවස්ථාවක් මේ තථාගතයන් වහන්සේ මේ තැනැත්තාට සිද්ධ වෙන්න බෑ. මේක තමයි ඒගොල්ලන්ගේ දැක්ම. මේක තමයි ඒගොල්ලන්ගේ දෘෂ්ටිය. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් අර උසුළු විසුළු කළා, අවඥාවට ලක් කළා යන්න යනවා. මොකද බලාපොරොත්තු වෙච්ච පිළිතුරක් නෙමෙයි හම්බ වුණේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේව අවඥාවට ලක් කළා යන්න යනවා. ඊපස්සේ දැන් මොකද කරන්නේ? මේ අනුරාධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව සම්මුඛ වෙන්න වැඩම කරනවා. වැඩම කළා. ඉතින් මේ වෙච්ච සිද්ධිය දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. ඉතින් ප්‍රකාශ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ එකපාරට මේකට පිළිතුරු දෙන්නේ නැතිව මේ අනුරාධ ස්වාමීන් වහන්සේට බණක් කියනවා මේ යථා ස්වභාවය අවබෝධ වීම සඳහා. සංකින් මඤ්ඤසේ අනුරාධ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අනුරාධ ස්වාමීන් වහන්සේ අහනවා අනුරාධ මේ රූපය නිට්ටයද අනිත්‍යද? ඒකට අනුරාධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා අනිත්‍යයි ස්වාමීනි. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. මේ අනිත්‍ය වූ ස්වභාවය සැපද නැත්නම් දුකද? දුක්ඛම් බන්දේ. මේක දුකයි ස්වාමීනි. යම්පන අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන් නූතං සමනුපස්සිතු ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතම් බන්දේ. මේ බන්දු අනිත්‍ය වූ වෙනස් වීමකට විපරිණාමයට ලක් වෙන ස්වභාවයක් මම මගේ කියලා සැලකීම සුදුසුද නැද්ද? සුදුසු නැත ස්වාමීනි. තස්මාත්‍ය අනුරාධ යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා අනුරාධ මේ අතීතයේ පහළ වෙච්ච රූප වේවා, අනාගතයේ පහළ වෙන රූප වේවා, වර්තමාන වශයෙන් පහළ වෙලා තියෙන රූප වේවා, ඇතුළත පහළ වෙච්ච රූප වේවා, බාහිර පහළ වෙච්ච රූප වේවා, රළු ඕලාරික රූප වේවා, බොහොම සූක්ෂම සියුම් රූප වේවා, අපි සාමාන්‍යයෙන් හීනයි කියලා සම්මත කර පහත් කියලා සම්මත කළපු රූප වේවා, උසස් ප්‍රණීතයි කියලා සම්මත කරපු රූප වේවා, ළඟ තියෙන රූප වේවා, ඈත තියෙන රූප වේවා, මේ සියලුම රූප නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. මේ එකක්වත් එකම රූපයක්වත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මෙන්න මේ කාරණාව අවබෝධ කරගන්න, අවබෝධ කරගත යුතුයි. මෙන්න මේකන තියෙන තනිකරම විතර විපස්සනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේට කියලා දෙන්නේ. ඒතර දැන් අපි දන්නවා මේ රූපේ මුල් කරගෙන කෙනෙක්ට සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. එයාගේ කය මේක තමයි මගේ කය, මම හරි ලස්සනයි, මම හරි උසයි, මම මහතයි, මම දක්ෂයි, මේ කය හරි සුන්දරයි, මම තමයි ලස්සනම කියාගෙන අපිට මේ කය මුල් කරගෙන කෙනෙක්ගේ හිතේ ලොකු බැඳීමක්, උඩඟු භාවයක්, උද්දාමයක්, තණ්හාවක්, ආසාවක්, සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. නමුත් යම්ස කෙනෙක් විපස්සනාවක් වඩද්දී, සතිපට්ඨානයක් වඩද්දී, අපිටම කායනුපස්සනාවක් වඩද්දී එයාට තේරෙනවා මේ කය වෙනස් වෙනවා. මේ කයේ විවිධ ඉරියව් පවතිනවා. මේ කය ජරා ජීර්ණ වීමකට ලක් වෙනවා. මේ කයේ කොටස් ගොඩක් තියෙනවා. තවත් ගැඹුරකට ගියොත් මේ කය කියලා කියන්නේ ධාතු හතරක ක්‍රියාකාරීත්වයක්. මේ කය පමණක් නෙමෙයි මේ බාහිර වශයෙන් පේන්න තියෙනෙත් මේ ධාතු හතරක ක්‍රියාකාරීත්වයක්. ඇතුළත බාහිර කියලා දැන් ඒකට විශේෂත්වයක් නැහැ. කොහේ තියෙන ධාතු ක්‍රියාකාරීත්වයක් මේ එකකටවත් විශේෂ වටිනාකමක් දීමෙන් පළක් නැහැ. ඒක ඇවිල්ලා හුදු සම්මුතියක්. ඒතර තියෙන හුදු ධාතු ප්‍රාකාරීත්වයක් කියලා යම්සි කෙනෙකුට වැටහෙන්න යාගේ අර හිතේ තිබිච්ච අනවබෝධය අවිද්‍යාව දුරු වෙලා ඒ වෙනුවට විද්‍යාවක් නුවණක් පහළ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් ටික ටික අර අවිද්‍යාව දුරු වෙන්න මේ රූපස්කන්ධයේ යථා ස්වභාවය යාට වැටහෙන්න ගන්නවා. මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යාට තේරෙන්න ගන්නවා. මෙහෙම අවබෝධයක් ඇති වෙන්න අර සක්කාය දිට්ඨිය එහෙනම් ප්‍රහාණය වීමක්, ඒ අපි දීපු අධික වටිනාකම් අඩුවීමක්, මම මගේ කියා ගැනීම අඩුවීමක්, ඒවා සෑහෙන්න ඉවත් වෙලා මේක මම මගේ කියා ගන්න දෙයක් නැහැ මෙතන. සත්‍යයේ පුද්ගලයෙක් මමෙක් නැහැ මෙතන. මේ අවිද්‍යාව නිසයි එහෙම එකක් හදාගෙන ඉඳලා තියෙන්නේ කියලා මෙන්න මේ සිද්ධ වෙලා තිබිච්චේ පටලැවෙන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේක තව විස්තර කරලා පුළුල් කරලා පෙන්නනවා. මේක මේ ඇතුළත කය පමණක් නෙමෙයි, දැන් ඉතින් බාහිරටත් දාලා බලන්න. වර්තමානට විතරක් නෙමෙයි අතීතේට අනාගතේටත් දාලා බලන්න. මේක මේ රළු වස්තු වලට නැත්නම් රළු අරමුණු වලට විතරක් නෙවෙයි, බොහොම සියුම් භෞතික අරමුණු වලටත් දාලා බලන්න. ළඟ තියෙන දේවල් වලට විතරක් නෙවෙයි, මේක දුර තියෙන දේවල් වලටත් දාලා බලන්න. මේ හැම 11 ආකාරයෙන්ම සියලුම රූප මේ එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි, එකක්වත් මගේ ආත්මේ නෙමෙයි. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ හොඳට මතක් කරලා දෙනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේට. ඒත් මේ ආකාරයෙන්ම වේදනාව සම්බන්ධව මතක් කරලා දෙනවා. මේ ආකාරයෙන්ම සංඥා ස්කන්ධය සම්බන්ධයෙන් මතක් කරලා දෙනවා. මේ ආකාරයෙන්ම සංස්කාර ස්කන්ධය සම්බන්ධයෙන් මතක් කරලා දෙනවා. මේ ආකාරයෙන්ම විඥාන ස්කන්ධය සම්බන්ධයෙන් මතක් කරලා දෙනවා. මෙහෙම මතක් කරලා දීලා දැන් බුදුරණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න රණනාවක් අහනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේ. රූපං තථාගතෝති සමනුපස්සති. එතකොට අනුරාධ ඔබ තථාගතයන් වහන්සේ කියලා දකින්නේ නැත්නම් මේ රහතන් වහන්සේ කියලා දකින්නේ බුදුරජාන් වහන්සේ කියලා දකින්නේ මේ රූපේද? නොහේතම් බන්දේ නැහැ ස්වාමීනි. ඒකයි දැන් මෙතන එයාට තේරුණා, මේ අනුරාධ ස්වාමීන් වහන්සේට තේරුණා මේ රූපස්කන්ධයේ කෙනෙක් නැහැ. රූපස්කන්ධයේ සත්‍යයේ පුද්ගලෙක් මමෙක් කියලා පනව ගන්න විදිහක් නැහැ. දැන් තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්, ඡන්න භංගුර ස්වභාවයක්, ඇතිව නැතිව යන ස්වභාවයක්. එහෙනම් ඒ රූපස්කන්ධය රහතන් වහන්සේ කියලා කියන එකේ සාධාරණකමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යනවා එහෙනම් වේදනා ස්කන්ධයේද ඔබ තථාගතයන් වහන්සේ කියලා සලකන්නේ? ඒකටත් මේ උත්තර දෙනවා ඒකත් නෙමෙයි කියලා. එහෙනම් සංස්කාර සංඥා ස්කන්ධයේද? ඒකත් නෙමෙයි කියලා. විඥාන ස්කන්ධයේද? ඒකත් නෙමෙයි කියලා. එහෙනම් ඒ කියන්නේ එක එකක් ස්කන්ධ වශයෙන් ගත්තාම වෙන්වෙන් වශයෙන් ගත්තාම ඒ එක එකක පුද්ගලයෙක් සත්වෙක් තැනැත්තෙක් ආත්ම භාවයක් නැති බව දැන් මේ අනුරාධ ස්වාමීන් වහන්සේට වැටහිලායි තියෙන්නේ. ඒ නිසා එක එකක් ගානේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරාම ඒ එකක්වත් තථාගතයන් වහන්සේ කියලා සලකන්නේ නැහැ කියලා දැන් ඔන්න දේශනා කරනවා, උත්තර දෙනවා. තංකින් මඤ්ඤසේ අනුරාධෝ රූපස්මින් තථාගතෝති සමනුපස්සති. එහෙමනම් අනුරාධ ඔබ සලකනවාද මේ තථාගතයන් වහන්සේ රූපය ඇතුලේ ඉන්නවා කියලා, අස්සේ ඉන්නවා කියලා? ඉතින් ඒකත් නැහැ කියලා. ඒ වගේම එහෙම නැත්නම් වේදනාවේ, සංඥාවල, සංස්කාරවල, විඥානවල මේවා ඇතුලේ තථාගතයන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා සලකනවාද? ඒකත් නැහැ කියලා. එහෙමත් නැත්නම් රූපයෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා සලකනවාද? ඒකත් නැහැ කියලා. වේදනාවන්ගෙන් පරිබාහිරව ඒකත් නැහැ. සංඥාවන්ගෙන් පරිබාහිරව ඒකත් නැහැ. සංස්කාරයන්ගෙන් පරිබාහිරව ඒකත් නැහැ. විඥානයන්ගෙන් පරිබාහිරව ඒකත් නැහැ. ඒ කියන්නේ ස්කන්ධ පහෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා එහෙම සලකන්නත් බෑ. සංකින් මඤ්ඤසේ අනුරාධ රූපං වේදනා සංඥා සංඛාරා විඥානං තථාගතෝ සමනුපස්සති. ඒ කියන්නේ මේ පහම එකතු කරාට පස්සේ මේ ගොඩවල් පහම ආවට පස්සේ දැන් ඔන්න තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා සලකනවාද? එහෙමත් නැහැ. එහෙනම් මේ අනුරාධ රූපී නොවන වේදනාවක් නොවන සංඤී නොවන සංස්කාරමය නොවන විඥානයකුත් නොවන තත්ත්වයක් තථාගතයන් වහන්සේ කියලා සලකනවාද? ඒකත් නැහැ. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පහ මුල් කරගෙන අනුරාධ ස්වාමීන් වහන්සේට කියලා දෙනවා මේ එක එක ස්කන්ධයක් ඇතිව නැතිව යන ස්වභාවයක් තියෙන්නේ. මේවා ASCII මේවා ඇතුලේ ගන්න කියලා සාරයක් ඇත්තේ නැහැ. ආත්ම ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒක මේ මෙලවදීම කෙනෙකුට තේරෙනවා. එයා විපස්සනාවක් වැඩුවා නම් එයාට මෙලවදීම ඒක තේරෙන්න ගන්නවා. කායනුපස්සනාවක් වඩන්න කෙනෙකුට තේරෙනවා මේ රූපස්කන්ධය ඇතුලේ ගන්න කියලා සාරයක් නැහැ. ගන්න කියලා ආත්මයක් නැහැ. ගන්න කියලා පුද්ගලයෙක් තැනැත්තෙක් මමෙක් නැහැ. වේදනානුපස්සනාවක් වඩද්දී කෙනෙකුට තේරෙනවා මේ වේදනාවල ගන්න කියලා සාරයක් නැහැ. ASCII තැනැත්තේ පුද්ගලයෙක් එහෙම එකක් නැහැ. චිත්තානුපස්සනාවක් වඩද්දී කෙනෙකුට තේරෙනවා මේ සංඥාවල සංස්කාරවල විඥානවල ගන්න කියලා එහෙම සාරයක් නැහැ. පුජ්‍යල භාවයක් නැහැ. ඒ වෙලාවල ඇති වෙන තේ යන ස්වභාවයක්. ධම්මානුපස්සනාව වඩාදී තේරෙනවා මේ ස්කන්ධ පහේම කිසිම ගන්න කියලා සාරයක් නැත්තේ පුජ්‍යල භාවයක් ඇත්තේ නැහැ. ඒවා හුදු හේතුපත්යෙන් හටගත්ත දේවල් හට අරගෙන බොහොම ශනිකව නිරුද්ධ වෙලා යනවා මිසක් ඒවා දිගට පැවැත්මක් ඇත්තෙත් නැහැ. ඒ බඳු අනිත්‍ය වූ ස්වභාවයක් අනිවාර්යයෙන්ම දුකයි. එබඳු තත්ත්වයක් තුළ ආත්ම භාවය සැලකීමේ කිසි පළක් නැහැ. දැන් මෙන්න මේ විදිහට හේතු ගැන්නුවාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේ දීපු පිළිතුරු සම්බන්ධයෙන්. දැන් අර තීර්ථකයෝ ඇවිල්ලා ප්‍රශ්න කරාම මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා කියන්නෙත් නැතුව නැහැ කියලා කියන්නෙත් නැතුව ඉන්නවයි නැහැයි දෙකම කියලා කියන්නෙත් නැතුව ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ කියන්නෙත් නැතුව ඊටත් පරිබාහිරව මේ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා මරණින් මත්තේ කිව්වහම ඒ කියපු උත්තරය නිවැරදිද? එතකොට අනුරාධ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා Taman දීපු උත්තරේ නිවැරදි නැහැ කියලා. ඒකත් සාවද්දයි වැරදි සහගතයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු සාදු අනුරාධේ. පුබ්බේ චාහං අනුරාධ ඒතරහිච දුක්ඛං චේව පඤ්ඤාපේමි දුක්ඛස්ස නිරෝධಂತಿ. හොඳයි අනුරාධ මම මේ කලිනුත් දේශනා කරන්නේ කලේ දනුත් දේශනා කරන්නේ එකම දෙයක්. ඒ තමයි දුකක් පවතිනවා. දුකක් තමයි මම මේ පණවන්නේ. ඒ දුක තමයි නිරුද්ධ වෙලා යන්නේ. ඒකට සත්වයේගේ පුජ්‍යලයේගේ මමෙක්ගේ තනත්තෙක්ගේ පැනවීමක් ඇත්තේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාට පස්සේ උන්වහන්සේගේ ඒ සියලු ස්කන්ධයන් තාම අවසන් වෙලා නැහැ. යම්කිසි ශේෂයක් දකින්න ලැබෙනවා. ඉතින් අපිට පුළුවන් ඉතින් ඒ ශේෂ වෙච්ච ස්කන්ධ මුල් කරගෙන අන්න අරයා රහත් වෙලා අන්න මේ ඉන්නේ රහතන් වහන්සේ, මේ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් අපිට එහෙම නම් ගම් දීලා කතා කරන්න පුළුවන් අර රූපේ දැකලා. නමුත් ඇත්ත වශයෙන් එතන දැන් සත්ව පුජ්‍යල භාවයක් ඇත්තේ නැහැ. උන්වහන්සේලා ඒක අභිභවා ගිහිල්ලා, ඒක ඉක්මවා ගිහිල්ලා, ඒ සම්මුතිය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒතර මේ කාරණාවම තව ටිකක් විස්තර වෙන අවස්ථාවක් අපිට හම්බ වෙනවා වජිරා සූත්‍රයේ බිකුණි සංයුත්තේ. ඉතින් එතෙන්දී වජිරා කියන රහත් තෙරණිය තැති ගන්වන්න ඉදිරිපත් වෙන මාරයා ඇවිල්ලා අහනවා මෙතන මේ සත්වයා කවුරු විසින්ද හැදුවේ? මේ සත්වයාගේ අයිතිකාරයා කවුද? සත්වයෙක් මුල් කරගෙන එයා ප්‍රශ්න ගෙනල්ලාවක් අහනවා. මේ මාරයා මේ වජිරා රහත් තෙරණියව එක්තරා අන්දමකින් පටලවන්න, තැති ගන්වන්න තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ඒතර වජිරා තෙරණිය උත්තරයක් දෙනවා කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ඤෝයං නයිද සත්තුපලබ්බති. මේ කොහෙද මේ සත්‍යයක් ලැබෙන්නේ? මේ ඔබගේ තියෙන මේ මාර දෘෂ්ටියක්. අනික මේ වැරදි දෘෂ්ටියක් ඔබ මේ අරගෙන තියෙන්නේ. මෙතන මොකද්ද තියෙන්නේ? සුද්ධ සංඛාර පුඤ්ඤෝය. මෙතන මේ හුදු සංස්කාර පිණක් තියෙන්නේ. නයිද සද්දූප ලබ්බති. මෙතන සත්වයක් ලැබෙන්නේ නැහැ. මෙතන හුදු සංස්කාර පිණක් තියෙන්නේ. ඒ මිසක් මෙතන සත්වයක්, පුජ්‍යලයක්, මමෙක්, තනත්තෙක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට උදාහරණයක් දෙනවා. හරි ලස්සන මේ වජිරා රහත් ත්‍රණිය. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. අපි දන්නවා වාහනයක් අපි කතා කරොත් සමහරවිට රෝද තියෙනවා, ඒකේ රෝද හයි කරන්න යකඩ දාලා තියෙනවා, ඊළඟට ඒවා හොඳට මූට්ටු කරලා එන දාලා මුරිච්චි දාලා තද කරලා තියෙනවා, ඊට පස්සේ එන්ජිමක් සවි කරලා තියෙනවා, ඊට පස්සේ සුක්කානමක් සවි කරලා තියෙනවා, ඊට පස්සේ ඉතින් ඉන්ධන දාන්න ඒවත් ඉතින් සකස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ බොහොම සකස් කිරීම් රාශියක් කරලා ඊට පස්සේ ඒක නැගලා ඉන්න සීට් එහෙම හයි කරලා, ඉඳගෙන ඉන්න වාඩි වෙලා ඉන්න සීට් එහෙමත් හයි කරලා, අවශ්‍ය කරන අනෙකුත් විදුලි බබළු ආදී දේවල් සයි කරලා පාට ගාලා ලස්සන කරලා තිබ්බහම ඉතින් අපි නමක් දෙනවා මේ තියෙන්නේ කාර් එකක්, මේ තියෙන්නේ වෑන් එකක්, මේ තියෙන්නේ බස් එකක්, අපිට නමක් දෙන්න පුළුවන්. ඉතින් එදා කාලේ හැටියට මේ වජිරා රහත් ත්‍රණිය කියනවා මේ යම් යම් කොටස් එකතු කළා හැදුවාම ඒකට රතයක් කියලා කියනවා, කරත්තයක් කියලා කියනවා, අංග සම්භාරයක් එකතු වෙලා තියෙන්නේ, කැලි ගොඩක් එකතු කරලා තියෙන එකට මූට්ටු කරලා තියෙන්නේ. ඒකට අපි ඒකට රතයක් කියනවා, ඒකට කරත්තයක් කියනවා, ඒකට කාර් එකක් කියනවා, මේකට ලොරියක් කියනවා, දුම්රියක් කියනවා. හැබැයි එතන ඇත්ත වශයෙන්ම කාර් එකක් නැහැ, ඇත්ත වශයෙන්ම දුම්රියක් නැහැ, ඇත්ත වශයෙන්ම කරත්තයක් නැහැ, මේ කැලි ගොඩක එකතුවක් තියෙන්නේ. කැලි ගොඩ එකතු වුණාම අපි නමක් දීලා තියෙනවා, අපි සම්මුතියක් පනවලා තියෙනවා, මේකට කියන්නේ කරත්තය කියලා, මේකට කියන්නේ මෝටර් සයිකලය කියලා, මේකට කියන්නේ කාර් එක කියලා, මේකට කියන්නේ වෑන් එක කියලා, මේකට කියන්නේ බස් එක කියලා, මේකට කියන්නේ කෝච්චිය කියලා. ඉතින් මේ අපි මිනිස්සු අතර ඇති කරගත්ත සම්මුතියක් තියෙනවා. ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඊට පස්සේ මේ රහත් ත්‍රණිය පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි මේ විවිධාකාර ස්කන්ධයන් එක්කාසු වුණාට පස්සේ අපි පැනවීමක් කරලා තිනවා මෙතනට සත්වෙක් කියලා. ඒ සත්වයාගේ හැඩහුරුකම් අනුව අපි ඒකට නම් ගම් දීලා තිනවා. ඒ සත්වයා කකුල් දෙකක් එක්ක පියාඹනවා නම් ඔන්න අපි කියන කුරුල්ලෙක් කියලා. ඒ සත්වයාට මේ කකුල් නැහැ වරල් එක්ක එයා පීනනවා නම් අපි කියනවා මාළුවෙක් කියලා. ඒ සත්වයා ඇවිදිනවා නම් කකුල් දෙකකින් අපි හිතමු එයාට ඔලුවක්, හිසක්, ඒ ඔක්කොම ටික පේන්න දෙනවා, අපි හිතමු ඔන්න මිනිස්සෙක් කියනවා. ඒ සත්වයා ඇවිදින්නේ කකුල් හතරකින් නම් ඔන්න තිරිසංගත සත්වෙක් කියනවා, බල්ලෙක්, පූසෙක් කියලා කියනවා. ඉතින් ඒ වගේ අපි මේ ව්‍යවහාර කරන්න, ඒගොල්ලන්ව වෙන්වෙන්ව අඳුන ගන්න, අපි අතර sannivedanaya කරගන්න අපි මේ දාගෙන තියන නම් රාශියක්, සම්මුති රාශියක් අපි පනවගෙන තියනවා. ඇත්ත වශයෙන් හැබැයි මෙතන සත්වයේ පුජ්‍යලයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ආයත ආදුරට විස්තර කරනවා දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති. මෙතන හුදෙක් දුකක්මයි පහළලා තියෙන්නේ, දුකක්මයි පවතින්නේ, දුකෙන් පරිබාහිර දුකෙන් තොර දෙයක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. මෙතන හුදෙක් දුකක් පහළලා දුකක් නිරුද්ධ වෙලා යamak තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේම අනුරාධ ස්වාමීන් වහන්සේට මේ රහත් ත්‍රණියත් මාර දිව්‍ය පුත්‍රයාට කියලා දෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ බුදු වුණාට පස්සේ රහතන් වහන්සේලා සෝපාදිශේෂ පරිනිර්වාණයටපත් වුණාට පස්සේ උන්වහන්සේලාව අපි කෙනෙක්ගේ, පුජ්‍යලයේක, රහතන් වහන්සේ කෙනෙක්ගේ, බුදු කෙනෙක්ගේ කියලා අඳුන ගන්නවා අර පේන්න තියෙන රූපය දැකලා. හැබැයි ඇත්ත වශයෙන් උන්වහන්සේලා ඒ රූපේ උපාදාන කරගෙන නෙමෙයි ඉන්නේ. වේදනාවන්, සංඥාවන්, සංස්කාරයන්, විඥානයන් කිසිවක් උපාදාන කරගෙන නෙමෙයි ඉන්නේ. එතන ඒ නිසා සත්වයේක්, පුජ්‍යලයේක්, තනත්තෙක් ආත්ම භාවයක් පණවන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ தත්ත්වය ඇත්තටම හරි ගැඹුරුයි. ඊටාම ගැඹුරු කාරණාවක් මේ බුදුරජාන් වහන්සේ මතු කළා දෙන්නේ. මේකට හරි ලස්සන උපමාවක් දෙනවා පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ ගඟක හෝ මුහුදක යම්කිසි දියසුලියක් හටගත්තාම ඒ දියසුලිය ක්‍රියාත්මක වෙන තාක්, දියසුලිය කරකැවෙන තාක් අපිට පෙන්වන්න පුළුවන් අන්න අතන දියසුලියක් තියෙනවා, අන්න මෙතන දියසුලියක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි හිතමු මේ දියසුලිය අවසන් වුණා. දියසුලිය අහෝසි වුණා, දියසුලිය නතර වුණා. දැන් දියසුලියක් නැහැ. හැබැයි ඒ දියසුලිය කරකැවෙන අවස්ථාවේදී ඒ කරකැවිල්ල නිසා පහළ වෙච්ච ජවය මුල් කරගෙන ඒ ආවාටය මුල් කරගෙන යම්සි කොළරළු ටිකක් යම්සි කැලි කසල ටිකක් එයා ඇදගත්තා. උපාදාන කරගත්තා. දියසුලිය නතර වුණාට පස්සේ අර ඒ ඇදගත්ත කෝටු කැලි ටික, ඇදගත්ත රොඩු කැලි ටික, ඇදගත්ත කැලි කසල ටික තාමත් නිකන් එතන කැරී තියෙනවා. හැබැයි දියසුලිය නම් දැන් නතර වෙලා අර රොඩු ටික විතරක් එතන නිකන් නතර වෙලා තැරන්දි තියෙනවා. ඉතින් ඒකට කෙනෙකුට පෙන්වන්න පුළුවන් අන්න අතන දියසුලියක් තිබුණා කියලා. අර කෝටු කැලි ටික, අර කැලි කසල ටික දැකලා මුල් කරගෙන. අන්න ඒ වගේ තමයි කියනවා මේ රහතන් වහන්සේත් රහත් වෙන්න කලින් ඒ පහළ වෙලා තිබිච්ච ක්‍රියාකාරීත්වය නිසා, ඒ පහළ වෙලා තිබිච්ච තණ්හාව නිසා යා උපාදාන කරලා තිබුණා මේ යම්සේ ස්කන්ධයන් ස්වභාවය. හැබැයි දැන් රහත් වුණාට පස්සේ මේ සියලු උපාදාන අවසන් වුණා. හැබැයි ඉතින් අර ඉතිරි වෙච්ච කොළරොඩු ටික වගේ මේ කය තාම පවතිනවා. ඒක තාම මිය ගිහිල්ලා නැහැ. ඉතින් ඒක දැකලා තමයි අපි කියන්නේ මේ බුදු කෙනෙක්, මේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ නිසා ඊටම ගැඹුරු කාරණාවක් මේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානයේට මතක් කරන්නේ මේ තථාගතයන් වහන්සේ තනිකරම මේ භව තණ්හාව මුලිනුකුටා දමලා තමයි වාසය කරන්නේ. ඒ කය පැවතුනාට මොකද එතන කිසි භව තණ්හාවක් ඇත්තේ නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඒ කය පේන දින කය තමයි අනිත් පිරිස දකින්නේ. උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයටපත් වුණාම ඒ කියන්නේ අත් වශයෙන් පරිණාම අනුපාදිශේෂ වශයෙන්ම පරිනිර්වාණයටපත් වුණාට පස්සේ දැන් ඉතින් කිසි දෙයක් පේන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න තියෙන තව කාරණාවක් තමයි ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේ පිරිණුවන් පාන්න කලින්ම එතන තථාගතයන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, බුදුරජාන් වහන්සේ කෙනෙක් කියලා පුජ්‍යලයක් වශයෙන්, තනත්තෙක් වශයෙන්, මමෙක් වශයෙන්, කෙනෙක් වශයෙන් කතා කිරීමත් නිවැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්තමාන වශයෙන් මෙතන කෙනෙක් නැහැ. වර්තමාන වශයෙන්ම තථාගතයන් වහන්සේ කෙනෙක් නැහැ. සත්ත්ව පුජ්‍යල භාවයක් එතන ඇත්තේ නැහැ. ඒක අභිභවායාමක්, ඒක ඉක්මවායාමක් ඒ රහතන් වහන්සේ වෙනකොට කළා තියෙනවා. ඉතින් මේ විදිහට ඊටාම ගැඹුරින් මේ කාරණා මතු කරාට පස්සේ දැන් ඒක අහගෙන හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. අච්චරියම් බන්තේ අබ්බූතම් බන්තේ කෝ නාමයන් බන්තේ ධම්මපරියායෝති. ස්වාමීනි මේ දේශනාව ආශ්චර්යයක්, මේක ඊටාම අද්භූතයි. මේ දේශනාවට කියන්න පුළුවන්, මේ ධර්මපරියායට කියන්න පුළුවන් නම මොකද්ද? එහෙමනම් ආනන්ද මෙන්න මෙහෙම හිතාගන්න. අත්ත ජාලන්තිපි නන්දාරෙහි. මේක හිතාගන්න මේක අර්ථ ජාලාවක්. විවිධාකාර අර්ථ මුල් කරගත්ත දැලක් මේක. මේ මම දේශනා කළේ. ධම්ම ජාලන්තිපි. මේක ධර්මය ඒකරාශී කරපු දැලක් මම මේ දේශනා කරේ. බ්‍රහ්ම ජාලන්තිපි. මේ බ්‍රහ්ම දැලක් මේ දේශනා කළේ. දිට්ඨි ජාලන්තිපි. මේ විවිධාකාර දෘෂ්ටීන් දැලක් මම මේ දේශනා කරේ. අනුත්තරෝ සංගාම විජයෝතිපි තංදාරෙහිති. මේ අනුත්තර වූ සියලු සංග්‍රාමයන්, සියලු මේ කෙලෙස් යුද්ධය ජය ගන්න පුළුවන් දැලක් තමයි මම මේ දේශනා කළේ. ඉතින් මේ දේශනාවෙන් පස්සෙත් ඉතින් භික්ෂුන් වහන්සේලා ආනන්ද සාමිනාසේ ඊටම සතුටටපත් වුණා කියලා කියනවා. ඒ වගේමයි අවසාන වශයෙන් සඳහන් වෙනවා ඉමස්මින්ච පන වෙය්‍යා කරණමස්මින් භඤ්ඤමානේ දසසහස්සී ලෝක ධාතු අකම්පිතාති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ දේශනාව අවසානයේ මේ දසසහස්ත්‍රී ලෝක ධාතුව කම්පා වුණා කියලා දේශනා කරනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මොකද මේ බුදු කෙනෙක් පහළ වෙලා පමණයි මේ දෘෂ්ටි දාලාව ලෝකෙට හෙළි කරන්නේ. මුලක් වෙලාවට වෙන්නේ අර ඊටාම අතලොස්සයි ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා මේ සසරින් ගැලවෙන්න කියලා වෑයම් කරන්නේ. අවාසනාවට ඒ අයත් ගිහිල්ලා දෘෂ්ටිගත වෙලා, ඒ දෘෂ්ටිවලම හිර වෙලා සංසාරෙන් ගැලවෙන්න බැරුව ආත්මෙන් ආත්මයට, භවයෙන් භවයට ගමන් කරමින් තමයි ගත කරන අවාසනාවන්ත තත්වයක් තමයි තියෙන්නේ. අන්නේ බඳු මේ අවාසනාවන්ත තත්වය තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා ඒ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච යම්සි පිරිසක් යම් හෝ අවස්ථාවක මේ බඳු දෘෂ්ටිගත වීම වල හිර වුණොත් ඒවැ හිර වෙන්නේ නැතුව ඒවෙන් ගැලවෙන්න මෙන්න මේ මාර්ගය පෙන්ලා දෙන්නේ. ඒ නිසා ඒ බඳු දහමක් දේශනා කරාම ලෝකේ කම්පාවුනා කියන එක ඉතින් මටත් හිතෙනවා අනිවාර්යෙන් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන අපේ හිතවල කිසිම දෘෂ්ටියක් පරාමර්ශණය කිරීමක් කරන්න නැතිව උපාදාන කිරීමක් කරන්න නැතුව සියලු දෘෂ්ටීන් අතහැරලා සියලු උපාදානයන් අතහැරලා නිදහස් වෙච්ච හිතක් හදාගන්න පවත්වන්න දිගට පවත්වන්න අපිට මේ ධර්මදේශනා මාලාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනා මාලාවත් මේ අද ධර්මදේශනාවත් මේ බ්‍රහ්මජාල සූත්‍රය මුල් කරගත් ධර්මදේශනා මාලාවත් මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද ධර්මදේශනා මුල් කරගෙන හෝ මේ පින්වත්තුන්ගේ කමඨාන් මුල් කරගෙන යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සුරම්පිට කීට දෙවොන් සන්නේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. මම වැරදි කියන එක මම දන්නේ කියලා හිතෙනවා. මට ඒ වුණත් ඒක පිරිසිදු කරගන්න ඕන කියලා මට හිතෙන නිසා අහන්නේ. ඒ කියපු දෙයට අවනත වුණා කියලා නොසිතේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ වේදනාවක් එනකොට ඒ වේදනාව තියෙන තැන නැතුව වේදනාව නැති තැනක් බලන්න කියලා නේද? ඒක ඒ අර්ථයෙන්ම නෑ. මෙහෙමයි. ඒ අර්ථයෙන්ම ගන්න නම් මෑණියන්ට පුළුවන් කමක් මේ වෙනකොට ලැබිලා තියෙන්න ඕනේ හිත අරමුණකින් තොර තත්වයක පවත්වන්න. සතිපට්ඨානයේ වැඩිම හරහා ඒ හැකියාව ටික වෙලාවකට හරි ලැබිලා තියෙනවද? භාවනාවේදී ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. සමහර අවස්ථාවලදී බොහොම සුවපත් වෙලාවක් මේ අරමුණු නැතිව ඉන්නවා කියන එක දැනලා තියෙනවා. ඒ වුණාට ඒත් එක්කම ඒ දැනීමත් එක්කම අපහු අරමුණකට යනවා. ඒක තමයි. දැන් අපි ඒක තමයි. දැන් සතිපට්ඨානයේ ප්‍රතිඵලය තමයි දේවල් වල යථා ස්වභාවය තේරුම් ගත්තට පස්සේ හිත ඒ දේවල් ටික ටික අතහැරීම. ඊට පස්සේ තියෙනවා දේවල් වෙන්නේ නැහැ තවදුරටත්. නිකන් දැකිනවා, හැබැයි හිත ඒවට උනන්දුවක් නැහැ. පේනවා, හැබැයි ඒවට උනන්දුවක් නැහැ. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන එක අහලා තියෙන්නේ නේද? එතකොට ඒවා පේනුණාට මොකද? ඒවා අල්ලගන්න නැතුව, උපාදාන කරන්න නැතුව, ඒවා ගැන කල්පනා කරන්න නැතුව ඉන්න පුළුවන් හැකියාවක් දැන් අන්න හිතේ පහළ වෙලා තියෙන්න ඕනේ. ඔන්නේ தත්ත්වය ඇතිලා තිනවා නම් තමයි අර මං කියපු වැඩේ කරන්න පුළුවන්. නැත්තම් අමාරුයි. නේද? ඔව්. එහෙමයි. දැන් බොහෝ විට අපි කරන්නේ එන දේ දිහා බලාගෙන ඉන්නවා කියන එකනේ. අහහ. එන දේ දිහා බලාගෙන ඉන්නකොට මට හිතෙන්නේ දැන් වෙන තැනකට යනවා කියන්නේ ඒකට විරුද්ධව තව තැනකට යනවා කියන එක නෙමෙයිද කියන ප්‍රශ්නය මගේ හිතට ආවා. එතන විරුද්ධව යාමකට වඩා අපි අදන පුරුදු කරේ අපේ සතිපට්ඨානයේ වැඩිම හරහා අපිට ලැබිච්ච ප්‍රතිඵලය තමයි කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව. අපි මේ හැකියාව තමයි නැවතත් පාවිච්චි කරන්නේ. ඒක නිකන් පැන යාමක් නෙමෙයි ඇත්තටම. ඒක ඇත්තටම කාටින් කියනවා ඒක අවබෝධයක්. මොකද මේවා නැවතු උපාදාන කිරීමෙන් ඇති පළක් නැහැ. මේකට අවධානය යොමු කිරීමෙන් ඇති පළක් නැහැ. මොකද ඒක දැක්කා. මෙතන තියෙන අනිත් ස්වභාවයක්, මෙතන තියෙන දුක් ස්වභාවයක්, මෙතන තියෙන අනාත්ම ස්වභාවයක් කියලා වැටහුණා නම් දැන් ඉතින් මේක තවදුරටත් මේ ගැන කල්පනා කිරීමෙන්, ඒකට පසුතැවීමෙන්, ඒකට අවධානය නැවත නැවත යොමු කිරීමෙන් ඇති පළක් නැහැ. ඊට වඩා හොඳයි කිසිවක් උපාදාන නොකර සිටීම. ඒ කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව තමයි දැන් අපි අවදි කරගන්න තියෙන්නේ. මොකද අපි බලාගෙන ඉන්නකොට වේදනාවක් එනකොට එහෙම ඒක දුක් වේදනාවක් කියලා හඳුනා ගැනීමෙන් පස්සේ අපි එහෙම දුක් වේදනාවක් නැති තැනක් දිහා බලාගෙන ඉඳීම තමයි කරන්න ඕනේ කියන්නේ. ඔය ඇත්තටම කොහෙවත් තනක් නැමෙයි එතකොට අහුවෙන්නේ. තනක් අහුවෙන්න විදිහක් නැහැ දැන්. අරමුණක් කියලා දෙයක් අහුවෙන්න විදිහක් නැහැ. අරමුණක් නැති ස්වභාවයට තමයි දැන් අපි හිත යොදන්න බලන්නේ. උත්සාහ කළ බලන්න. ඒක නිකන් ඇත්තටම සක්මනේදී එහෙමත් නැත්නම් පරයන්කේදී ඒ තැන තව තුට්ටක් අවදි කරගන්න. එතකොට ඒක නිකන් හොඳට හිතේ රෙජිස්ටර් වෙනවනේ. අන්න මෙන්න මේකයි මේ කියන්නේ. මෙන්න මෙතන තමයි හිත තියන්න ඕනේ කියලා. ඒකට යම්කිසි අපි කියමු හැකියාවක් කුසලතාවයක් පහළ වෙන්න ඕනේ. එහෙම නැතු නිකන් අපිට ආවට ගියාට මේ කියපු පළියට ඔක් කරන්න බෑ. ඒකට භාවනාවක් කරලා හතිපට්ඨානයක් වඩලා හිත තුල නුවණක් අවදි වෙලා හිත විසින්ම ඒ දේ මේ ස්වභාවිකව අතහැරෙන්න ඕනේ. ඒක අපි බල කළා අතහැරීමක් නෙමෙයි. අපි මේක අහපු ගමනින් බල කළා මේව අතහරින්න බෑ. අපි මේක දැකලා නුවණින් විමසලා හිතට හොඳට වැටහිලා ඒ වැටහීම නිසා ඔන්න අතහැරෙනවා. අතහැරුණාට පස්සේ අල්ලන්න දෙයක් නැහැ. ඒකේ උපාදාන රහිතව ඉන්න බලනවා. අන්න එතන තමයි මම කියන්නේ ඔය පුළුවන් නම් පවත්වන්න. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ දැන් කයේ තවදුරටත් වේදනාව පහළ වෙන්නේ නැහැ කියලා. පහළ වෙනවා. හැබැයි දැන් අපි එතෙන්ට හිත තියන්නේ නැහැ. කළ බලමු. උත්සාහ කරලා බලන්න. හොඳයි. හොඳයි. ඉවසන්නේ බොහොම ඉන්නේ දුක් නිරෝගී සුවය ලැබෙනවා. හොඳයි. හොඳයි. ඔසරේ සෝමවාසී ඊළඟ ගැටලුව සම්ප්‍යා මහත්මියගෙන් මුකන් කියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ ගැටලු තුනක් මට තියෙනවා. එකක් තමයි ස්වාමීන් වහන්සේද දේශනා කළා මේ ස්පර්ශයෙන් විනා යන අවස්ථාව. එතකොට ඔය මේ බාහ්‍ය සූත්‍රයේ දිත්තේ දිත්තමත්තන් භවිෂ්‍යති කියන එකෙන් විනා යන මට්ටමද ස්වාමීන් වහන්සේ? ඒක අපි භාවනාවේදී දකින්නේ කොහොමද ඒ අවස්ථාව? ස්පර්ශයෙන් විනා අවස්ථාව දකින්න පුළුවන් දෙයක්. ඔව්. දැන් මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඔය ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ස්පර්ශයේ පැති දෙකක් වෙන්නනවා. පටික සම්පස්සය, අදිවචන සම්පස්සය කියලා. ඒතර අපිට නිකම්ම භෞතික වශයෙන් ස්පර්ශයක් වෙලා ප්‍රමාණවත් නැහැ. ඒක අපි කියනවා පටික සම්පස්සය කියලා. හැබැයි ඒ වෙච්ච ස්පර්ශය හඳුනා ගැනීමක්, ඒක නම් කිරීමක්, ඒක ලේබල් කිරීමක්, මෙන්න මේක කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොටත් ඒ බඳු කොටසකුත් තියෙනවා. ඒකට කියනවා අදිවචන සම්පස්සය කියලා. අපි ඒකට නමක් දෙනවා. ඒකට අපි නම් කිරීමක් කරනවා. ලේබල් එකක් කලවනවා. ඒතර තමයි මේ ස්පර්ශය සම්පූර්ණ වෙන්නේ. දැන් එතකොට ඔය බාහ්‍ය සූත්‍රයේදී දිත්තේ දිත්තමත්තන් කියලා කියනකොට සුතේ සුතමත්තන්, මුතේ මුතමත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියනකොට අපිට පේනවා. නමුත් ඒ පේන දේ නම් කරන්න යන්නේ නැහැ. හිතට ඒ ගැන උනන්දුවක් නැහැ. ඇහෙනවා. හැබැයි ඇහෙන දේ අහවල් දේ කියලා ලොකුවට හඳුනා ගන්න තරම් කැමැත්තක් නැහැ. නාසයට ගඳ සුවඳක් දැනෙද්දී, දිවට රසක් දැනෙද්දී, කයට ස්පර්ශයක් දැනෙද්දී, හිතට අරමුණක් එද්දී දැන් හිත එයාගේ පාඩුවේ ඉන්නවා මිසක් අන්න අරකයි දැක්කේ, මෙන්න මේකයි ඇහුනේ, මෙන්න මෙයාවයි දැක්කේ, අරයවයි දැක්කේ කියාගෙන අර සංඥා සංස්කාර හදාගෙන ස්පර්ශ කරගෙන ඒ යන ගැම්ම දැන් ඇත්තේ නැහැ. ඉතින් එතකොට ඔන්න ඔය අදිවචනය සම්පස්සේ කියන එක සෑහෙන දුරට අහෝසි වීමක් වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒතකොට එතනින් අපිට ගන්න පුළුවන් මේ මට්ටමේදීත් යම්තාක් දුරට ස්පර්ශයෙන් ඔබට යamak සිද්ධ වෙලා තියෙනවා. තව අවස්ථාවක් තමයි මේකේ උත්කෘෂ්ඨ අවස්ථාව වශයෙන් පෙන්වන්න තියෙන්නේ සලායතන නිරෝධ අවස්ථාව. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අය කාමගුණ සූත්‍රයේදී එහෙම චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. ගහාණංච නිරුද්ධති ගන්ධ සංඥාච විරජ්ජති. ඒ කියන්නේ මේ ඇහැ නිරුද්ධ වෙලා යනවා, රූප සංඥා මැකිලා යනවා. කන නිරුද්ධ වෙලා යනවා, ශබ්ද සංඥා නිකන් මැකිලා අහෝසි වෙලා බොඳ වෙලා යනවා. නාසය නිරුද්ධ වෙලා යනවා, ගඳ සුවඳ මැකිලා යනවා. දිව නිරුද්ධ වෙලා යනවා, රස මැකිලා යනවා. කය නිරුද්ධ වෙලා යනවා, ස්පර්ශයන් මැකිලා යනවා. මනස නිරුද්ධ වෙලා යනවා, මනසට ආපු අරමුණු මැකිලා දුරු වෙලා ෂය වෙලා බොඳ වෙලා යනවා. ඉතින් ඔන්නේ తত্ত্বය පැහැදිලි කරන්නේ සලායතන නිරෝධය කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ආයතන වලින් කරන්නේ මොකද්ද? ඒ ඇහැට රූපයක් පැනුණාම ඒක නම් කරගෙන ඒකට නමක් දීලා ඒක හඳුනගෙන ඒකෙන් වේදනාවක් පහළ කරගෙන තව තව නිමිති අරගෙන ඒ ගැන කතන්දරයක් ලියලා කවියක් ලියලා කල්පනා කරලා ඉන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන ක්‍රියාවලිය. ඒ කතාව දැන් සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙලා. මේ ඇහි ඒ සාමාන්‍ය ආයතනික ක්‍රියාකාරීත්වයක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. ඇහැ නැතිව නෙමෙයි. හැබැයි ඇහි ෆන්ක්ෂන් එක ඇහි ක්‍රියාකාරීත්වය දැන් නැවතිලා තියෙනවා. ඒ පහළ වෙන රූප සංඥා හිතේ රැඳෙන්නේ නැහැ. ඒවා නිකන් මැකිලා යනවා. සද්ද සංඥා රැඳෙන්නේ නැහැ. ඒවා මැකිලා යනවා. ඒකෙන් අහවලාගේ සද්දය, අහවලාගේ ගීතය එම් මොකක්වත් දැන් එයා හිතේ හදන්නේ නැහැ. ඒ වෙනකොට හිත තියෙනවා බොහොම නික්ලේශීව. හිත තියෙනවා බොහොම පවිත්‍රව. හිත තියෙනවා සම්පූර්ණයෙන්ම කැළඹිච්ච නැති මිශ්‍ර නොවෙච්ච තත්වයක. උතනත් ඉතින් අපිට ගන්න පුළුවන් ස්පර්ශයෙන් ඔබට යාමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් ලෝකේ කිසිවක් අසුර කරන්නේ නැතුව වාසය කරනවා. ලෝකේ කිසිවක්. ඊළඟට ස්වාමීන් වහන්සේ මගේ මේ ඉස්තර ප්‍රශ්නෙකදී ස්වාමීන් වහන්සේ කිව්වා ගැඹුරු ධර්ම දේශනා කියන අපි ගැඹුරු ධර්ම දේශනා කියලා අපිට ධර්මයේ මොනවද ස්වාමීන් වහන්සේ අපි මේ සඳහන් වෙන්නේ? බ්‍රහ්මජාල සූත්‍රය. තංගෝ අදාළ සූත්‍ර පිටකේ සූත්‍ර පිටකේ එනවා සෑහෙන්න අපිට. ඒ කියන්නේ මේ නිකන් හිතලා අවබෝධ කරගන්න බෑ ඒවා ලේසියෙන්. නේද? ඒවා පොඩ්ඩක් තේරුම් ගන්න සෑහෙන භාවනාවක් වැඩිලා තියෙන්න ඕනේ. මේ පටිච්චසමුප්පාදේ වගේ දෙයක්, මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය, අවිද්‍යාව මුල් කරගෙන හිතේ සංස්කාර හටගන්න හැටි. ඒ වගේ ඊටාම ගැඹුරු කාරණා ඒවා නිකන් ඔය බලක් අහපු පමණින් හිතා ගන්න අමාරුයි. තර්කයෙන් විතරක් අඳුන ගන්න අමාරුයි. ඒක ටික තේරුම් ගන්න තමන්ගේ හිතෙත් යම්සි ඒවා ගැන භාවනාවක් වඩලා යම් දහමක් තමන් තුළ සාක්ෂාත් වෙලා තියෙනවා. එතකොට අන්න ගානට අරකට එක්ක සම්බන්ධ වීමක්, ඒ කියන්නේ මොකද්ද කියලා වැටහීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒ අහද්දි පළවෙනි පාර නොවැටෙන්නත් පුළුවන්. පස්සේ වැටෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අපේ නුවණේ වර්ධනයත් එක්ක, හිතේ සංසිඳීමත් එක්ක, හිතේ පැහැදිලි භාවයත් එක්ක, හිතේ කෙලෙස් අඩුවීමත් එක්ක තමයි අපිට මේ ධහම තව තව ගැඹුරින් වැටහෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ධම්මානුපස්සනාව කියන නෑ එහෙම කියන්න බෑ ඉතින්. ධම්මානුපස්සනාව කියන්නේ වෙනම පැත්තක් නෙමෙයි. ඒවා ඔක්කොම මුල් වෙනවා ඉතින්. සතර සතිපට්ඨානයේ මුල් වෙනවා. හොඳට හිත පිරිසුදු කරගන්න, යථාභෝධයක් ඇති කරගන්න, මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න මේ හතර සතිපට්ඨානෙම මුල් වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා. හොඳයි. ඔසරේ ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව බන්දුජීව මහත්මයාට මුල් කරන්න. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. අපිවත් ඇහෙනවා නේද? මේ වහිනවා. ඔව් වහිනවා ස්වාමීන් වහන්සේ. ඔව් අපිත් මේ කලාවගොඩ ඉන්නේ මේ පැත්තටත් වහිනවා. ආ ඒක තමයි. මම ඉන්නේ කෝට්ටේනේ. ඔව්. ස්වාමීන් වහන්සේ අද අර අනුරුද්ධ කෝට්ටේ ඇතුලේ වතුවා පැහැදිලි කරපු එක අනුව ඔව්. දැන් එතකොට බුද්ධ කියන ස්වභාවය, රහත් කියන ස්වභාවය එතකොට ඕවත් ගත්තයි පස්සේ නිකන් ස්වභාව ටිකක් විතරයි. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේලාගේ මේ ස්කන්ධ, ඒ කියන්නේ ස්කන්ධ පරම්පරාවක් හේතුප්‍රත්‍යයන් අනුව ක්‍රියාත්මක වීමක් මිසක් නක් කෙනෙක්ය පුජ්‍යලේක කියලා කල්පන එක නිවැරදි නෑ. එතකොට අපි ඕක අපේ මේ සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරන්න ගියොත් වැඩේ වර්ධිනවා. ඕක අපේ විද්‍යා දෘෂ්ටි කොටකට දානවා අනිවාර්යයෙන්. ඔය ඒක තමයි. මේවා එහෙම කතා කරලා තේරුමකුත් නෑ. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ධහමේ එක එක මට්ටම් තමයි මේ කතා කරන්නේ. ඒකනේ බුදුහාඳුරෝ සම්මාදිට්ඨිය පැති දෙකකින් විස්තර කරන්නේ නේද? මුලින්ම පෙන්වන්නේ මේ සාමාන්‍ය සම්මාදිට්ඨියක්, ලෞකික සම්මාදිට්ඨියක්. එතන බුද්ධලෙක් ඉන්නවා. එතන මම ඉන්නවා. මම ඇවිල්ලා දැන් සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. මගේ මෙන්න මේ වැරදි තියෙනවා. මම මේ වැරදි ටික ඉවත් කරගෙන ඉතින් මං කරන අසත්පුරුෂකම් ටික අයින් කරලා මම දැන් සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. මම මේ කර්මඵලය අදහන්න ඕනේ. මම අම්මට තාත්තට ගරු කරන්න ඕනේ, සලකන්න ඕනේ. ලෝකයක් තියෙනවා, පරලෝකයක් තියෙනවා. එහෙනම් මම පව් කරන්න හොඳ නැහැ. දුන් දෙහි විපාක තියෙනවා. දැන් මේ එයා කෙනෙක් වෙනවා ඒකාතකින්. හොඳ කෙනෙක් හැබැයි. නේද? ඒ වඳු ඒ සත්පුරුෂ භාවයක් තුළ පිහිටා ගැනීමක් පළවෙනි අවස්ථාවේදී බුදුරජාණන්තුරු පෙන්ලා තියෙනවා. ඒක තමයි සම්මුතිය. හැබැයි එතන නතර වෙන්නේ නැහැ හැබැයි. ඉන් එහාට යා යුතු වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෙන්වන්නේ. ඒකට සම්බන්ධ මේ වගේට දැන් අපේ බුදුන් වහන්සේ රහතන් වහන්සේලා එකම ධර්ම මාර්ගයේ ඉන්නකොට ඒ අය අතර අකුති ලෝකයේ ඒ ආයත ගරු ශ්‍රී දේවතුන් එතකොට මේක ධම්පිති සීලය මුල් කරගෙනද සිටු වෙන්නේ එහෙම නැත්නම් එතනදී කොහොමද මේ ස්වභාවය ගරු කිරීම සිද්ධ වෙනවා කියන්නේ ඒ කියන්නේ මොකද්ද? අපි දුමාන්තේට කොහොමද ගරු වශයෙන් සලකලා දුමාන්තේ රහතන් වහන්සේලා ඔක්කොම එකම ස්වභාවයේ තමයි ඉන්නේ. හරි. නමුත් බුදුන් වහන්සේ ප්‍රමුඛකට සලකනවානේ කොහොමද ඒකට ඉන්නකොට. ඔව් ඔව්. ඒ වගේ ස්වභාවයකදී රහතන් වහන්සේලා පාදාන සිදුවක් කරගත්තු දෙයක් හරි. නමුත් ඒ ආකාරයට හැසිරෙන්න ඕ ඒ කියන්නේ චේතනා පහළ කරගෙනද උපාදාන රහිත චේතනාව පහළ වෙනවද? ඔව්. මේක කරන්න ඕන කියන්නේ. හරි. උපාදානේ. ඔව්. ඒවා කරද්ද? හරි. එතකොට ඒ ස්වභාවය එක සීලයක්. එහෙම නැත්නම් ඒක තමයි සම්මුතිය. නෑ ඒක තමයි සම්මුතිය. ඔව් ඔව් ඒක තමයි විනය ඉතින්. මේ බුදුහාඳුරු විනයක් දේශනා කළා තියෙනවනේ නේද? ඒතන තමයි විනය ශික්ෂාපද ටික එන්නේ. බුදුරජාන් වහන්සේ කෙරෙහි මෙන්න මේ විදිහට, ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි මෙන්න මේ විදිහට සැලකිය යුතුයි. වැඩිහිටි ස්වාමීන් වහන්සේට මෙන්න මේ විදිහට සැලකිය යුතුයි. උපාධ්‍යායන් වහන්සේට මෙන්න මේ විදිහට සැලකිය යුතුයි. සබ්‍රහ්මචාරීන් වහන්සේට මෙන්න මේ විදිහට සැලකිය යුතුයි කියලා විනයක් දේශනා කරලා තියෙනවා. ඒතර සම්මුතියක් තියෙනවා. සම්මුතියත් අපි ගරු කළ යුතුයි. ක්‍රමේ කාටකින් කියන වෙන්නේ මෙන්න ලෝක දෙකක් අපි මේ කතා කරන්නේ. සම්මුති ලෝකයක් තියෙනවා. සම්මුතියෙන් ඉවත් කළා ඕනනම් පරමාර්ථ ලෝකෙකුත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේම දැන් මේ ස්වභාවයේ ඉන්නකොට දැන් රහතන් වහන්සේලාද රහත් වෙලා ඉන්නකොට මේ හය පවත්වාගෙන යෑම හය ස්වාභාවිකව නැති වෙනවානේ දැන් ආහාර කොටස්. එතකොට මේ ආහාර ගැනීම පිටපාතේ යෑම එතකොට මේකත් ඉදේශම අදාළ කොටසක්ද? ඒක දැක්කම රහතන් වහන්සේට ඕක දැන් උදාහරණයක මේක ඇත්තටම පිටපාත්තේ ගිහිල්ලා ආහාර අරගෙන මේ අය යකලා අය පෝෂණය කරන එකක් පරක්තියක් ඇත්තට. ඒකට නමුත් ගැටිලා උපාදාන කරගත්තේ නැති වුණාට ඒකත් වෙහසක්. කිසි දෙයක් කරන්න ඕනේ නෙමෙයි. එහෙමත් අවශ්‍යතාවයක් ඇත්තටම රහතන් වහන්සේට බෑනේ. ඔව්. ඒක ඇත්තම දේශනා. නෑ ඒක තමයි. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම දේශනා කරනවා. මට දැන් මේ කය දිගට පවත්වන්න ඕනේ කියලා ආසාවක් ලොකුවට ඇත්තෙත් නෑ. හැබැයි මට මේ කය මරා දමන්න ඕනේ කියලා එහෙම එකක් ඇත්තෙත් නෑ කියලා. ඒ කියන්නේ දැන් මේ එහෙම අර දැන් ස්වභාවයේදී දෙදෙනා මිසක් සුයිසයිඩ් කර ගැනීමක් නෑ. සියදිවි නසා ගැනීමක් නෑ ඉතින්. ඒ අර මේක පවතින නිසා ඉතින් ඔයක පවතින ඉඩ දීලා ඒ කර්ම ශක්තිය ඉඩ දීලා ඔහේ යනවා. ඒක ඉතින් අවසන් වෙන දවසක අවසන් වෙයි. ඉතින් ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම දැන් අපිට ඕනනම් කියන්න පුළුවන් පහනක් දැල් වෙනකොට එක්කෝ තෙල් අවසන් වෙලා දැල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඔන්න මේ තිරේ අවසන් වෙලා දැල් වෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් හුලඟක් ඇවිල්ලා නිවෙන්නත් පුළුවන්. ඉතින් එක එක හේතු නිසා මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ හැබැයි තමන් ඒක මරලා දාන්න යන්නේ නැහැ ඒක. හැබැයි එහෙම තවත් අවස්ථා නැත්තේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අර ගෝධික ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇත්තටම රහත් වෙලා තමයි පිරිනිවන් පාන්නේ. මේ ඒ අවස්ථාවේදී රහත් වෙනවත් එක්ක තමයි උන්වහන්සේ සීදී නසාගන්නේ. ඉතින් එතකොට අපි කෙනෙක්ට ප්‍රශ්නයක් කරනවා මේ රහතන් වහන්සේලා සීදී නසා ගන්නවද කියලා. දැන් එතන අපි තේරුම් ගන්න තියෙන වෙනම අවස්ථාවක් අපිට තමයි මෙතන කෙනෙක් ඉන්නේ. කෙනෙක් මරනවා, කෙනෙක්ගේ සියදිවි නසනවා කියලා පැත්තක් ඉන්නේ. මොකද රහතන් වහන්සේට එතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, තැනැත්තෙක් නැහැ. එතකොට ඒක අවසන් වුණා නම් අවසන් වුණාමයි ආයි එතන හට ගන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒකයි ඔය දබ්බමල්ල ස්වාමීන් වහන්සේම රහතන් වහන්සේ එහෙම ඒ තමන්ගේ ආයුෂ අවසන්නා කියලා දැනගන්නවා. බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවස්ථාව මට මේ අවසර දෙන්න. මොකද දැන් කර්මය මොකද්ද මේ පිරිනිවන් පාන්න අවස්ථාවයි ලැබිලා තියෙන්නේ. ආයුෂය ෂේ වුණා. බුදුරජාන් වහන්සේ ඉතින් නිශ්ශබ්ද වෙනවා. උන්වහන්සේ තමන්ගේ ශරීරයට ගිනි දැල්වාගෙන තමයි පිරිනිවන් පාන්නේ. තේජෝ කසිනේට සමවැදිලා අලුවත් ඉතුරු නොවෙන්න ශරීරයේ දවාගෙන තමයි පිරිනිවන් පාන්නේ. මේ වෙයිලා වෙනම පැති. ඒක අපි තේරුම් ගන්න තියෙන්නේ සාමාන්‍ය පුතග්ජන මිනිස්සේ සිදී නසා ගන්නවා කියන පැත්තෙන් නෙමෙයි ඒක සලකන්න තියෙන්නේ. ඒකට වෙනස් පැත්තකින් තමයි සලකන්න තියෙන්නේ. ඔව්. ඒකට සාමුදායක දැන් මගේ ප්‍රායෝගික පුහුණුවේදී දැන් මෙහෙම දැනෙනවා. හරියන්කේ ඉන්නකොට සම්පූර්ණ විවේකීව ඉන්නවා. ඒ විවේකීව හිතියට ඔයගේ දෙතුන්වත් විතක්ම මේක අත්දැක්කා. එතකොට විවේකීව ඉඳලා ඉවර වෙලා ඒක මොනවාhari කියන්නේ පිට ගියෝදී ඒ කියන්නේ පතතිය මතුනොත් මතුන වෙලාවට නිින්ද යෑම වගේ වෙලා ගැටෙනවා. ගැටිලා තමයි ඒක නැති. නමුත් අර පිට ගිහිල්ලා එහෙම ගොඩක් වෙලා ඉන්න බෑ. නමුත් මේ විගැන්සීමකින් ආපහු විවේක සැපකම එනවා. හැබැයි එතන කියන්නේ ඒක ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක තමයි. එතනදී ඉතින් පොඩ්ඩක් හිත එක්කෝ ඔතන වෙන අරමුණකට ගිහිල්ලා බැහැගෙන ඉඳලා තියෙනවා. එතන තියෙන ඉතින් ප්‍රමාදයක්. සිහිය අඩු වෙනවා. ඒක ගොඩක් වෙලා බැහැගෙන ඉඳලා සතිය ආවේ අර වගේ දුක්ක ස්වභාවයකට වැටිලා එහෙම කියලා දෙකට එහෙම තමයි හිතා විවදිලිපත්ක බලන්න වෙනවා. මොකද දැන් අපි ඔතන නිකන් කම්මැලි කමට වගේ ඉන්නකොට හිත ගිහිල්ලා ආයෙත් නිකන් මොකක් හරි අස්සේ හිර වෙන්න පුළුවන්. ඒතන තනිකර බොහොම සියුම් වන්දමේ සමබරතාවයක් පවත්වන්න තියෙන්නේ. හැබැයි ප්‍රධාන දේ තමයි සම්පජානකාරී හොති. දැන තමයි ඉන්න තියෙන්නේ. අපේ සිහිය දුර්වල වුණොත්, සම්පජාන්‍ය දුර්වල වුණොත් එතෙන්දී අපහසුයි වැඩේ කරගන්න. ඔව් දැන් නම් සෑහෙන සියයට 95කට වැඩිම කාලය පුරාවටම ඔහි ඉන්නවා. මොකද අරමුණු වලට අරමුණු ඔය ඉදමයි ඒවා තියෙනවා. නමුත් උපාදාන විල්ලක් පිට විවේකීව තමයි. එච්චරයි. ඔව්. මේ ස්වභාවයේ ඉන්නවා. එතකොට මොනවද දැන් මේ ස්වභාවය අනුව අපේ රාජකාරී කටයුතු වලදී ඒවා ගැටින් නෙමෙයි. නමුත් මේ පිරිසක් එක්ක වැඩ කරනකොට මේ අයගේ අවංක භාවයේ නැතිකම ඒවා අනුව ඒවා දකින්නකොට ඇත්තටම ඒවා මට පාලනයක් නැති බවත් ඇත්ත. නමුත් වගකීමේ සහිතව වැඩ කරනකොට ඒවට කතා බහ කරලා ඒවා කරන එකත් ඒවා ඇත්තටම හිතට දැන් හරි විඩාවක් හැටියටම තමයි දැනෙන්නේ. එතකොට හිතනවා ඉතින් මේ විඩාස් වෙන්න නම් ඉතින් මේක නොකරම ඉන්න ඕනේ. නමුත් ගැටීමකට වඩා අර විවේකයට පුරුදු වෙලා තියෙන සිතට දැන් අරට ප්‍රශ්නයක්. ඒක හරි. ප්‍රතියක් තමයි දැන්. වෙන්න පුළුවන්. මොකද හිත කැමති විවේකීව ඉන්න ඒ පැත්තට තමයි නැඹුරුව තියෙන්නේ. ඒ දෙයින් තාමත් මේවා නැවත කරන්න සිද්ධ වීම වෙහසක්. මේක ඇත්තටම ඒක ලොකුම වෙහසක්. ඉතින් කාර්යාලයේදී වැඩ කටයුතු කරනකොට මේවා මේ විදිහට කෙරුණාට නමුත් කිසිම විවේකයක් දෙතර ඇවිල්ලා ඉන්න කොට තියෙනකයි අතනදී ඒකේ ලොකු වෙනසක් වෙනවා. මොකද අර විවේකී සුවයට ලොකු බාධාවක් අරකට කියන එක හොඳටම දැන් ඒක ප්‍රත්‍යක්ෂ වෙලා ඒක අත්‍යාරිෂ්ඨව පක්ෂිතයි. අමින්. වෙන්න ඉඩ දෙන්න. ඒක හරි. බල කළා මොකද කරනවා වෙනකොට වැඩේට වෙන්න ඉඩ දෙන්න. ඔව්. ඔව්ද එහෙම දුන්නත් ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ කිසිවක් ඉතින් අපේ පාලනේ නෑ. නමුත් ඉතින් හැබැයි දැන් පුළුවන් වෙනයක් හැටියට බලාපොරොත්තු වෙන දේවල් ඒවා තියෙනවනේ එක යනකොට ඉතින් අර පිටත ලොකු මේකක් ඒක එනවා. හරි. වෙන්න පුළුවන්. ඒකට ගැටෙන්නේ නැතුව ඉතින් මේක තවදුරටත් මේ කර්මයේ ගෙවීමක් හැටියට තමයි කලකට වෙන්නේ. ඔව් ඒකත් එහෙමයි. අනිත් එක දැන් හිතෙත් එනවනේ එක්තරාන්නක මේ ඔරොත්තු දෙන ගතියක් අපිට එච්චර ඒ ඔරොත්තු දෙන ගතිය ටික ටික හැදෙනවා. එතකොට ඔන්න කතා කර උනත් හිත විවේක වෙන්න පුළුවන්. අසුරු කර උනත් හිත විවේක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර හිතම හොයාගන්නේ විවිධ උපක්‍රම විවේක වෙන්න. ඔව් පැහැදිලි සෝදුනවද තවදුරටත් මේක කොහොම කරගෙන යනවා ඔබ වහන්සේට දරුවන් කරගයි. හොඳයි. තව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොඳයි. වසරේ සමවන්ස ඊළඟ ගැටළු මෙන්දි ඔබට යොමු කරන්න පුළුවන්. වසරේ සමවන්ස අරමුණු ගන්නේ නැතිව ඉදින කයට ඉදින දීලා ඉන්නවා. මේ තේන දැනෙන අවස්ථාවල විත්‍යක් ගහක් කියලා එන්න කලින් පොඩි කොටසක් මතුවේ. ඒක මොකද්ද කියලා බැලුවොත් විත්‍යක් ගහක් කියලා අවුලයි. මේ විත්‍ය ග්‍රාපියන්නේ තුලින් හදාගත් එකක් එක සංකල්පයක් කියලා තේරෙන්නේ ඒක ඇතුලින් හදන ඉන්නවා. ඒක ගේම දැනෙන ඒක දැනෙන මම ඉන්නවා කියලා මේ සංවාසයේ සංකල්පයක් කියලා තේරෙනවා. හරි. ඔතන එතන බලනකොට නම් කෙරෙන්නේ නැති ස්වභාවයක් වෙනවා. හරි. ඒ සංවාසයේ කොට මේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. කිසිදේක සම්බන්ධයක් නැහැ. හරි. ඒක තමයි අදත් අපි කතා වුණේ. ඔව්. දිට්ඨිය දිට්ඨිය මත්තන් කියන්නේ ඒක තමයි. දැකීම මාත්‍රයක් විතරයි සිද්ධ වෙන්නේ. දැක්කේ මෙන්න මේ දේ, අහවල් දේ, ඒක හොඳයි, ඒක ලස්සනයි, එහෙම කතාවක් නැහැ. ඔව්. සාමාන්‍ය ජීවිතයක් කොච්චර දැන් අපි ඒවත් තේරුණා සවනස ඇත්තටම මම ඉන්නවා ඒකට ඉන්නගේ දැනීමක් වෙනවනේ. ඔව් ඔව්. ඒකට වැඩකට ගියාම ඒක ඇතුවත් කියන්නේ මොකද කියනකොට ඒක ඔක්කොම වෙන දෙයක් සවනස. ටික ටික තව ෂාප් වෙන්න ඕනේ සවනස කියන්නේ. අන්න හරි. ඒ කියන්නේ දැන් අපිට ඔය දේ තේරුණා කියලා. ඒ කියන්නේ දැන් ඔක ලස්සන කතාවක්. ඔය හා සම්බන්ධයෙන් තොරතුරු එනවා කේමක සූත්‍රයේ. ඒ කේමක කියන ස්වාමීන් වහන්සේ ඇත්තටම අනාගාමී වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. ඒ උන්වහන්සේ ඊටාම නිහතමානීව දේශනා කරනවා මම පිළිගන්නේ නැහැ මේ රූපය මම වගේ වශයෙන් වේදනාව මම වගේ වශයෙන් මම පිළිගන්නේ නැහැ සංඥාව සංස්කාර විඥාන මම වගේ වශයෙන් පිළිගන්නේ නැහැ හැබැයි ඒ තාමත් මට මම කියන හැඟීම තියෙනවා. තාම සියුම් කාරණාවක් මතු කරගන්න. ඒ කියන්නේ අපිට අර භාවනාවක් වැඩිම හරහා යම් අවස්ථාවකදී මේ එකකවත් සත්‍යයේ පුජ්‍යලේ ක්‍රමයක් තැනක් නැහැ කියලා වැටහෙන්න පුළුවන්. දැන් ඒක සලකන්නේ නැහැ. නමුත් තාමත් මේ මම කියලා ස්වභාවයක් හැඟීමක් තාමත් අපේ හිතවල ක්‍රියාත්මක වෙනවා. ඉතින් උන්වහන්සේ ඒක පෙන්වන්නේ මේ අනුමාත්‍ර වශයෙන් මේ සිද්ධ වෙන අස්මිමානේ. අනුසය වශයෙන් සිද්ධ වෙන මෙන්න මේ අස්මිමානේ. ඉතින් මේවා සාම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා අයින් වෙන්නේ රහත් උනාට පස්සේ තමයි. ඒ නිසා ඉතින් අපිට මේවා තියෙනවා කියලා තේරුම් අරගෙන මෙතන නිහතමානී වෙලා තව ඉතින් වැඩ තියෙනවා කියලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. හොඳයි හොඳයි. ඔසේසොන් වහන්සේ ඊළඟ ගැටලුව අන්තිට මහත්මයාට ප්‍රශ්න. ඉන්න සන්නයි සන්නයි. ඔව්. කොමටහත් පුරුදු කර ගැනීම සම්බන්ධ සන්නයි. හරි. සක්මන පර්යංකය කියන්නේ ඉදිරියදා අයිතිව ගත්තාසන සේවයේ තියෙන එකම ස්වභාවය. ඒ කියන්නේ පතුරු බව එහෙම වෙන් කරන්න බෑ. එහෙම කියන්නේ යෙදුනට පුරුද්දක් විදිහට වරින් වර ඒ කියන්නේ දිනපතා යෙදුනට ඒ කියන්නේ ස්වභාවයක ඉස්සල්ලා දැන් අර මේ දේවල් කියලා කියන්නත් බෑ. අර දේවල් කියන්නේ බොඳ වෙන මොනවාද ඒක එක වේගයෙන් වෙන්නේ. එතකොට ඒ කියන්නේ මිශ්‍රණයක් වගේ එකක් නේ. ඒක දැන් ඉස්සල්ලා නම් කරනවනේ. මේ මිශ්‍රණයක් ඒක දිහා බලන්න ඒවත් නෙමෙයි දැන් ඒක අර ඒක නම් කරන්න යන්නේ ඒකෙම තියෙනවා. ඒක ගැන ඒක එක්කට විස්තර කරන්න යන්න එක අදක්කට කියන විදිහක් නෑ වගේ එකක් තියෙන්නේ. හරි. ඒ ස්වභාවය ප්‍රකටයි. හරි. එතකොට ඒකම සොයනස ඒ කියන්නේ අර තව දෙයක් වුණා සන්නහස දැන් මේ දේවල් බොඳ වෙලා යනකොට අපහැදිලි වුණා. අපහැදිලි වෙනකොට ඒතලා සියුම් සතුටක් හොරන්න මොකද තේරෙන්නේ නැහැ බොඳ වෙලා යනවා ඔක්කොම හොඳයිනේ කියනවා. ඉතින් අපහැදිලි වීම නිසා ඒකම එකපාරම දැක්කා. ඒ කියන්නේ අර පොඩි කණ්ණාඩියක් අර කණ්ණාඩි මාරු වෙනවා වගේ ඒ බොඳ වෙන එක ඒ අපහැදිලි බව ටික පැහැදිලි කරලා දුන්නා වගේ එකක් වුණා. හ්ම්. ඒක පැහැදිලි වුණා. එහෙම වුණා. ඒක දැක්ක ඒකම සයන්ස් අර ඒ කියන්නේ ඉස්සර දැන් අර සමහර දේවල් දැන් අර දැන් කර බෙල්ලා තියෙන්නේ යමක් වෙනවා ඒක අරගෙන වෙන් කරලා ගත්තාමනේ දුකක් කියලා මගේ කරගන්නේ. අන්න එතනදී දැන් මම අඳුරගත්ත දේවල් මම සමහරට උපවාසයට කමටහන් සීකට මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා. දැන් ඒව නැතිකම නෙමෙයි තියෙන්නේ. ඔව්. ඒවා තියුම්ම එතන ඇති වෙලා යනවා. ඒක ඒ සමස්තයෙන් ගන්න නැති බව තියෙන්නේ. ඒක ඒ විදිහටම ඈතින් මෙයා වෙලා යනවා. හරි. මෙන්න මේ ස්වභාවය තමයි ස්වභාවයෙන්ම ප්‍රකට තියෙන්නේ. ඒකම පරයන්කට ගියම දැන් සමහරලාට ඒ කියන්නේ ඇතුළත ඒ කියන්නේ ඉනව දේවල් ඒ උනාට ඒක යනවා බොඳ වේගින් වෙනවා. සමහරලාට අධ්‍යාපනයේ පොඩි තියුම්මා මේක මෙතන තියෙනවා කියන එක දන්නවා එච්චරයි. ඒකම සායනස දැන් සිල්පද සම්බන්ධයෙන් ගත්තාම මේ ඉස්සෙල්ලා සිල්පද ගත්තාම බොරු කියන්නේ නැහැ. දැන් ඒ වගේ සමාදන් වුණාට පස්සේ ඒක කැඩුනහම පොඩි එනෝ මේකක් අමික කැඩුනන කියලා පසුතැවීමක් එක්ක එන ස්වභාවයක් තිබුණා. ඔව්. දැන් දකින්න එක තමයි සමානවට දැන් කතා කරනකොට දැන් මේ එකපාරම කෙනෙක් ඇවිල්ලා දැන් කසිරියක් නැහැ යමක් අහුවාම ඒකට සූදානම් වෙන්න ඇතුළත හොඳටම දැනුවත්කම මේ හැමදේම වෙන්නේ. ඒකකොට ඒක පාට උත්තර දෙනවා තියෙනවා ඒ වුණාට නෑ කිව්වද නෑ කියන එක කියන්න දැන් මේක පාරක් කියනවා ඒකට ඒක නෑනේ කියලා. හ්ම්. එතකොට දැන් මේ සිද්ධ වුණා මේක බලුවාම එක බොරුවක්. ඒ කියන්නේ කියාගෙන නෑ කියලා. සමාජයට සමාජ දේවල් පුද්ගලයන් ආශ්‍රය කරද්දී අර කියන්නේ හුඟන්නේකට උනත් පරියමක් දුන්නාට පස්සේ දුන්න නිසා ආය එන ස්වභාවයක් තියෙනවනේ. ඒකත් එක්ක අත්දැකීමත් එක්කම දැන් ඒ වෙලාවේ මෙන්න මෙහෙම කරනවා කියන එකෙන් නෙමෙයි ඒක ඉතින්ම මොකක්ද වෙන ස්වභාවයක් තියෙනවා. ඒක කියන්නේ කෙරෙන එකක් නෙමෙයි ඉබේ කියවෙන එකක් තියෙනවා. හරි. එතකොට ඒක පාලනයක් නැති බවක් දක්වන. එතකොට මේ දකින්නවා ඒකම තමයි සමාජලාට දැන් කූපි ඉන්නකොට මයිකට මොනවා හරි දෙයක් දාලා ඒක පෙරන්නේ ඒක දන්නේ මේ කූපි නැත්නම් මැරෙයි කියන එක. එතකොට මරුණා මගේ මේතන මරුණා කියලා දැක්කා. ඒකට කිසි ගාණක් නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ ඊට දැක හිතලමතල ඒ කියන්නේ එතන දකිනවා. එතන කිසිම කර හිස් මේකකින් ඇවිල්ලා වෙනවා. ඒවට බරපතලයක් ගන්න. එතකොට දකින්නේ මේ සිල්පද කියන්නේ මේව කැඩෙනවා. කැඩුනට පස්සේ ආයෙ නැති හිතුන කමක් වගේ එකක්. ඒ කියන්නේ ඒකත් සොයනසර බොඳ වුණු එකක් වගේ ඊළඟ එක මොකද්ද කියලා බලන්න නැතුව කියලා. ඒ කියන්නේ ඒක ගියා දැන් මොකක්ද ඊළඟට තියෙන්නේ වගේ. ඒ කියන්නේ ඒකට සූදානම්ක් නිසා මේක වුණා කියලා අර පසුතැවිලා එහෙම මෑවෙන ගතියක් නැහැ ඒකේ. ඉතින් සර්ට් සේම වෙනකොට දැන් මම දැන් මෙහෙම දැන් සිද්ධි එකද කරලා ළඟ වෙනවා. මම මෙහෙම කියනකොට ඒ කියන්නේ අර කෙනෙක් හදාගෙන දැන් මේක ගන්නේ නැති බවක් තියෙන. ඒ කියන්නේ කැඩුනට ඒක කැඩුනා කියලා සිල්පදේ කියන මෙයාලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඉස්සරහ ඒක කතාරිනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් දකිනකොට අර ඉස්සෙල්ලා අර යම් කිසි දෙයක් වුණාම ඒක ගැන පද වෙන ගතිය අන්නේ ගතිය නැති වෙලා ඉන්න තියෙනවා. ඉතින් එක සැරයක් දැන් මේ කුඩි මේක සම්බන්ධයෙන් දැන් අර සමාජල සුද්ධ කරනකොට සමාජයට බේරෙනවා. බේරෙනකොට දකිනවා ඒ බේරන්නේ මේ පින්පව් කියලා නෙවෙයි බේරිල්ලක් වෙන්නේ ඉබේ වෙන එක. හ්ම්. හරි. ඒකම සමාජලාට ඒක මැරෙනවා. ඒක ගානක් නෑ. ඒක අබේරන්න බැරි ඉතින් මේ වගේ ලක්ෂණ සංසම වහන්සේට කියන්නේ කියන දේවල් එතකොට ඒ කියන්නේ කැඩුනට බිඳුනට සිල්පදේ කියලා ඒක ගැන පසුතැවෙන්නේ නැති ලක්ෂණයක් තියෙනවා. හරි. ඒක ස්වාභාවිකයි. දැන් වෙලා තියෙන්නේ අපිට අර ලොකු පුජ්‍යල භාවයක් තියෙනකොට තමයි අපේ හිතේ පසුතැවීම හොඟක් වැඩි. පුජ්‍යල භාවය අඩු වෙන්න මේවා නිකන් සිද්ධි දාමයක් විතරයි. මේ සිද්ධීන් සිද්ධ වෙනවා හේතුඵල ධමයක් විදිහට හැබැයි ඒ සිද්ධිය නැවත නැවත මතක් කර නැවත නැවත සිහි කර ඒකෙන් නැවත නැවත මම හදා ගැනීමක් පුජ්‍යලයක් හදා ගැනීමක් ක්‍රීමේ නිෂ්ඵලතාවය දැන් වැටහෙනවා. ඒක දැන් නොකර ඉන්නවා පුළුවන් තරම්. දැන් ඒතර ඒක කිරීම හිතට මල වාදයක් වෙනවා. දැන් එයා කරන්නේ නැහැ ඒ නිසා. පුළුවන් තරම් එයා ඒක නොකර ඉන්න වෑයම් කරනවා. වැඩේ වුණා තමයි ඉතින් ඒක අතීතේ දැන්. එකක් හරි වෙන්න තියෙනවා වෙන්න තියෙන දේ ගැනත් එයා කල්පනා කරලා හිතට වද දෙන්න යන්නේ නැහැ. එතනිනුත් මොකද කෙනෙක් හැදෙනවනේ පුජ්‍යලයක් හැදෙනවනේ. ඒ නිසා අපි හොඳක් කළා හොඳ සිහි කරලා කෙනෙක් හදන්න යන්නෙත් නැහැ. නරක දෙයක් අපේ අතින් අඩුපාඩුවක් වුණාම ඒක කල්පනා කරලා ඒක සිහි කළා ඒක පසුතැවිලා කෙනෙක් හදාගන්න යන්නෙත් නැහැ. කරන්න තියෙන වැඩක් මතක් කරලා ඒක ගැන සිහි කළා එතනින් කෙනෙක් හදාගන්න යන්නෙත් නැහැ. අර පුළුවන් තරම් අර කෙනෙක් පුද්ගලයේ තනා ගැනීම ඒක වලකින්න දැන් ඉතින් අර නිකන් ඔහේ ෆ්ලෝ එකකට තමයි යන්න තියෙන්නේ. හැබැයි තාම කෙලස් තියෙනවා. ඉතින් ඒකත් තමයි තේරුම් ගන්න අවශ්‍යයි. මේ ඇවිල්ලා අපි යන ගමනේ එක එක මට්ටම් මේ අපි කතා කරන්නේ තාම කෙලස් තියෙනවා. ඒ නිසා ඇතැම් වෙලාවට රාගෙ ඉන්න පුළුවන්, ඇතැම් වෙලාවට කේන්ති යන්න පුළුවන්, ඇතැම් වෙලාවට හිතේ තාමත් කියන්නේ දැන් යම් හෝ හිතේ අපි හිතමු විසිරීමක්, නිකන් ඔහෙ තරන්දීමක්, ඔය තේරුමක් නැති දේවල් නැවත නැවත සිතුවිලි දාමයක් වශයෙන් නිකන් ඔහෙ රැල්ලක් ඇවිල්ලා යෑමක්. ඒ කියන්නේ තාමත් මොනවා හරි රොඩු ටිකක් මේකේ තියෙනවා. ඉතින් අර ඒ වගේ ඒවත් තේරුම් ගනිමින් දිගට යන්නයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ එකපාර කියන්නේ ඇලෙලා ගැටුණා කියන්නේ ඒ කියන්නේ අර මේකෙන් අල්ලගත්තු කොටසක් තමයි තාම ඒක උඩට මතුවෙන එක ඈතින් එුණත් ඒක බොඳ වෙනවා. දැන් තියෙන්නේ දැන් සබාරයකට සමහරවිට කොහටම වාස්තාව ලියන්න ගියාම දැන් මේ ස්වභාවය කියුවාම සමාජලාට මට ප්‍රතිසක් ලැබුණා මේක දැනීමත් කියලා බලන්න. මේක කියන්නේ මේක ඇත්තටම වෙන එකක්ද කියන එක මට දැන් විස්තර කරන්න දෙන්නේ. ඒ කියන්නේ අත්දැකීම් මෙන්න මේක වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම යමක් කියන්නේ මේ දේවල් තියෙන මෙහෙම දෙයක් අත්දකින්න උන්න අත්දකින්නට විස්තර කරන්නේ ඩොපල් බර්න ගතියක් තියෙනවා කියන එක තමයි ලියුනේ. එතකොට ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ මේක කියන්න බැරි කමක් වෙනවා සෝන්සන්ස. එතකොට වචන දැන් ඉතලද සක්මන පරයන්කේ දිනදා ජීවිතයේ මේවා එකටයි යන්නේ කියලා ලියලා ඉඳලා ඒකම ලියන්න ගන්නකොට එපා විහිලක් වෙනවා. ඒකම නවත්තන්න හදන එකක් වෙනවා. ඉතින් එතකොට මම මෙහෙම එකක් දකින්න සෝන්ස ඒකම දැන් අර මං කියන්නේ අර කුරුම්බියේ පර කියන්නේ දන්නවා ඒක පාවිච්චි කරපු දේ මම මරනවා කියලා ඊළඟට ඒක අයින් කරන්න ඒක පාවිච්චි කරනවා. ඒක දැනුවත් තමයි කරන්නේ. එතනදී තිබුණේ මේ මේකෙන් ලොකු පාවක් වුණා කියන එක. කමක් නැහැ. නමුත් ඉතින් පොඩ්ඩක් අර අනුකම්පා පැත්ත, ශ්‍රද්ධා පැත්තත් තියාගන්න. එතකොට අර හිතේ යම් මෙලෙක්, එතකොට හිතේ නිකන් අර අනුකම්පා සහගත බවක්, මෙලෙක් ගතියක් තියෙනවානේ. ඉතින් අර ඒ තුලින් එතනින් අර පොඩ්ඩක් හිතේ අර තියෙන ඩ්‍රයි ගතිය, නිකන් වියලි ගතිය අඩු කළා. ආයෙත් නිකන් බොහොම බිමට බහැලා බොහොම සුවසේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තත්ත්වය හදලා දෙනවා. ඒ නිසා සමබර කරගන්න. ඒසාරස එතකොට දැන් ඒ වගේ සිද්ධිවල බලපුවාම එතෙන්ට ගිහින් ආයෙත් රිවයිව් කරලා බලනවා දැන් මේකදී මොකක්ද වුනේ කියලා. ඒ වගේ දැන් ඒවල බලනකොට ඒ තැනදී අර කිසිම හිස්මේකකම ආපු එකක් තියෙන එක ඉබේ වුණාට එතනදි තේරෙනවා පොඩ්ඩක් තව පොඩ්ඩක් මේ ටිකක් මුඩින් දැනෙන්න දෙවිදිහට දැනීමක් ඕනකි. අනහයි. ඒ කියන්නේ එතන චුට්ටි අනුකම්පාවක් දෙන්න අවශ්‍යයි. මට මේක මේ සත්තුන්ටත් හානියක් නොවෙන්න මේක ඉවත් කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් එතන තව අර කන්සර්න් වීමක්, තව පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වීමක් තමයි ඉතින් වැදගත් වෙන්නේ. නමුත් අර ಗುಣ දේ ගැන දැන් පසුතැවීමක් නැහැ. ඒක අනේ දෙයියනේ ගායන ඔළුව අත ගහගෙන ඇඬීමක් දැන් නැහැ. මුණා ඉතින් දැන් ඉතින් දෙයක් නැහැ. මට චේතනාවක් තිබුණේ නැහැ මරන්න කියලා. ඔහේ ඉතින් වැඩේ කළා දැම්මා. චේතනාවක් ලොකුවට දෙවොන්නේ නැහැ මරන්නවත් මොකක්වත් එහෙම කඩක් කරන්න. ඒ නිසා අර චේතනාව පහළ නොකර වෙච්ච දෙයක් නිසා Taman දන්නවා අනිවාර්යෙන් මේකෙන් පවස් සිද්ධ වුණේ නැහැ කියලා. ඒකත් ඒ වගේ දේවල් වෙනකොට ඒ සිද්ධි ඒ හරහා දැනගන්නවා දැන් මේ වගේ දේවල් වෙනකොට ඒ තැන්වලදී ගොඩක් කියන්නේ ඒක පාලනය කරව වෙන්නේ. ඒ කියන්නේ ඒක ඉබේ වෙන එකක්. එතනදී මුකුත්ම දාන්න කරන්න බෑ. ධර්ම කරුණ මොනවද හිතන්නේ නැතුව ඉබේම වෙන කොටසක් තියෙන්නේ. දැන් මේ කොටස ඒ කොටසත් එක්ක මේ කියන්නේ ඒකත් එක්ක ඉන්න ඕන ගතිය තව ටිකක් හොඳට අදට එතනට ඉන්න ඕන කියන ගතිය තමයි දැනෙන්නේ. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ දැන් ඉතර අර පොඩි හරිය අපිට තව පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම් තවත් සතෙක් බේර ගන්න තිබුණා කියලා චූටි දෙයක් එන එක හොඳයි. එතන තියෙන්නේ තානියන් අර අනුකම්පා සහගත වීමක්. තවත් කෙනෙක්ගේ ජීවිතයකට යම්සි ගරු කිරීමක් නේ එතන තියෙන්නේ. මේ පැත්තට උනන්දු කිරීමක් කරන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. තව ටිකක් න්‍යා සැලකිලිමත් වීමක්, තව ටිකක් සියුම්ම සතිමත් වීමක් එතන සිද්ධ වෙවි. ඒත් හැබැයි සිද්ධ වෙච්ච දේ ගැන පසුතැවීමක් ඇත්තෙත් නැහැ. ඒක එතන සාර සිහිය නැහැ කියන්න බෑ. ඒක නේ දැන වලින් නික. අනිත් කතා කරද්දී සමහර සංගාන වෙන කෙනෙක් කියනවා වගේ මේ කොහෙන්ද ටග්ගල කියුණා කියලා දන්නේ නැහැ. يعني කියවෙනවා. ඒක මේ බලපුවාම ඒක ඇත්තට උචිතම දෙයක් කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ අන්න ඒ වගේ එකක් අත්ත. ඔව් ඒක තමයි. දැන් තේරුම් ගන්න තියෙන්නේ ඔතන අපිට මෙතෙක් වෙලා තියෙන්නේ අපි කතා කරද්දී මම ඉන්නවා, මම ඇවිල්ලා අහවලා, මම කතා කළා යුත්තේ මොකද්ද කියලා හිතලා මතලා සලකලා එහෙම තමයි අපි කතා කරලා තියෙන්නේ. දැන් හැබැයි එහෙම එකක් නැහැ. දැන් වචන ටික දන්නවා, කිය යුතු දේ දන්නවා, සබ්ජෙක්ට් එක දන්නවා, ඒක කිය වෙනවා. එච්චරයි. ඒ නිසා එතෙන්දී ඒක වෙන්න ඉඩ දෙන්න. අර ඒක අනවශ්‍ය විදිහට එතෙන්ට අත දාලා, අත පොවලා, මම හදලා ඒව කරන්න යන්න එපා. වැඩේට වෙන්න දෙන්න. මුලදී පටන් ගන්නදී සිල්පද පහෙන් න්‍යා කරලා කරපු එක දැන් යනකොට ඒකත් අදිව අල්ලගන්න තු අතරින් එකක් වෙන එකලේ තියෙන සාන්නාස. ඔව් ඒ කියන්නේ දැඩිව ගන්න නෑ දැන්. ඒ කියන්නේ සීලය එතනින් අදහස් වෙන්නේ නෑ දැන් සීලය නොසලකනවා කියලා. ඒක රැකෙන එකත් ස්වාභාවිකව සිද්ධ වෙවි. ඒක බරක් කරගන්න නෑ හැබැයි. ඒක තමයි. පුතුමාසිට බොහෝ පින් මතක වෙනවට පෙරවන් සන්නයි සවයිනාචර්. හොඳයි. පෙරවන් සන්නයි. අවසරයි සර්වමාන්සේ, ඊළඟ ගැටලුව යෝෂි මාත්මේ දෙන්න බලනවා. තෙරුවසන්නයි කරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට දේශනාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ සම්හාන් කරපු වජිරා රහතන් වහන්සේ ප්‍රකාශ කරපු සූත්‍රය සම්බන්ධයෙන්. ඔව්. එතනදී ඒ රහත් දෙවියන් වහන්සේ අර රතේක සත්‍යයක් උදාහරණයට අරගෙන දුකක ඇතිවීමත් නෑ රතේක රතේක සද්දයක් නෙමෙයි නෑ වැරද්ද ගන්න එපා රතේක සද්දයක් නෙමෙයි මේ රතේ කියන නමක් මෙතනට දෙනවා එහෙමයි නමක් ඇනීමක් තියෙන දැන් එතන අර රෝද දෙකක් එකතු කරලා ඉස්සරහෙන් ගොනෙක් බඳලා ලණුවක් අරගෙන එහෙම කතා හැදුවොත් උන අපි මේකට රතේ කියන શબ્දය දෙනවා. රතේ කියන නාම මාත්‍රය, රතේ කියන ව්‍යවහාරය මෙතන දෙන්නේ. එහෙමයි. මෙතන අනිත්‍ය සැලකීම නෑ අනිත්‍ය සැලකීමක් නෙමෙයි මේ ඇවිල්ලා. මේ ඇවිල්ලා සම්මුතිය. සම්මුතිය ගැනයි මේ ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ විදියට ඒ ටික ඒ අංගෝපාංග එකතු කළොත් මෙන්න මේ නම දෙනවා. මේ විදිහට අංගෝපාංග ටිකක් එකතු කරොත් මෙන්න මේ නම දෙනවා. ඒකයි මම අර උදාහරණ වශයෙන් ගත්තොත් හිතන්න රෝද දෙකක් ලොකු රෝද දෙකක් මේ අපි කියමු කරත්ත රෝද දෙකක් දාලා ඇක්සල් එකක් දාලා ඉස්සරහට විය ගහක් බැඳලා ගොනෙත් දැම්මොත් ඔන්න අපි ඒකට කරත්තයක් කියනවා. ඊළඟ රෝද දෙකක් දාලා එන්ජිමක් හයි කරලා කිව්වොත් ඔන්න ඒකට මෝටර් සයිකලයක් කියනවා. ඊට පස්සේ රෝද හතරක් තියලා කුඩාවට හැදුවොත් ඔන්න ඒකට කාර් එකක් කියනවා. රෝද හයක් හයි කරලා ගොඩාක් පිරිසකට යන්න හැදුවොත් ඒකට බස් එකක් කියනවා. අන්න ඒ වගේ අපි මේ ඒ රතය කියන શબ્දය තමයි මෙතන එන්නේ. ඒ නම, ඒ ව්‍යවහාරය තමයි එන්නේ එතකොට. නැතු ඇත්ත වශයෙන් එතන කාර් එකක් ඇත්තෙත් නැහැ. ඇත්ත වශයෙන් එතන බස් එකක් ඇත්තෙත් නැහැ. ඇත්ත වශයෙන් එතන කරත්තයක් ඇත්තෙත් නැහැ. ඒව ඇවිල්ලා අපි මේ දාගත්ත සම්මුති විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතන ඒ සම්මුතිය තමයි අපේ දුකේ ඇතිවීම කියලා තේරුම් ගන්න නේද ස්වාමීන් වහන්සේ? දුකේ ඇතිවීම දුකේ ඇතිවීම එහෙමයි ස්වාමීන් වහන්සේ එතන ඒ රහත් තෙරණීන් වහන්සේ අන්තිම කොටසේ වගේ කියන්නේ අර නෑ එතන ඊට වඩා ගැඹුරක් නෑ ඊට වඩා ගැඹුරක් එතන තියෙන්නේ මෙතන ඇත්ත වශයෙන් සත්පුජ්‍යල භාවයක් මෙතන නෑ හුදෙක් මෙතන හට ගන්නවා නම් හට ගන්න දුකක් නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන දුකක් විතරයි කියලා අපි මේ දුකට තමයි නමක් දීලා තියෙන්නේ දුකට තමයි ගෑනු කෙනෙක් කියන්නේ දුකට තමයි විරිමි කෙනෙක් කියන්නේ දුකට තමයි අරයා මෙයා කියලා කියන්නේ දුකට තමයි ගීතයක් කියන්නේ දුකට තමයි සින්දුවක් කියන්නේ මේ දුකක් තමයි හට අරගෙන යන්නේ අපි තමයි මේ දුකට නම් දීලා එහෙමයි ඒ කියන්නේ වෙනම මෙහෙම තේරුම් ගන්න වෙන්නේ ඒ කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් යමක් හටගත්තා නම් ඒක අනිත්‍යයි. ඒක ඒ නිසාම දුකයි. මේ ලෝකේ පවතින කිසිම දෙයක් ඒ ඇති වෙලා නැති වෙලා යන දේවල් මිසක් ඇති වෙලා දිගට පවතින දේවල් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ ඇති වෙලා නැති වෙලා යන යමක් තියෙනවා නම් එතන තියෙන දුකක් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ රතේ එතකොට මෙතන පාවිච්චි වෙන්නේ මොකක් අර්ථ දක්වන්නද ස්වාමීන් වහන්සේ? දැන් මේ රතේ සත්‍යයක් නැහැ කියන එක සත්‍ය නැහැ. ඒක තමයි. සත්‍යයක් නැහැ කියන එක අර්ථ දක්වන්නේ. දැන් හිතන්න දැන් අපිට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ ස්කන්ධ පහ ගැළපිලා ඒ ස්කන්ධ පහට හේතු ප්‍රත්‍යයන් ලැබිලා ඒ ස්කන්ධ පහ යම්සි රටාවකට සකස් වෙලා තියෙනකොට ඔන්න අපි කියනවා සත්වෙක් කියලා. අපි නමක් දෙනවා. මේ ඉන්නේ මිනිස්සෙක්, මේ ඉන්නේ දෙවියෙක්, මේ ඉන්නේ මාළුවෙක්, මේ ඉන්නේ මේ තිරිසන්ගත සත්වෙක්, මේ ඉන්නේ පක්ෂියෙක් කියලා නම් දීලා තියෙනවා. නම් ගොඩක් මේ තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන් තියෙන්නේ මේ ස්කන්ධ පහක එකතුවක්. ස්කන්ධ පහ සකස් වෙච්ච රටාව, ඒවා ප්‍රමාණය, ඒවා ඔක්කොම වෙනස්. හැබැයි ඒ වෙනස් වෙච්ච රටාවකට වෙනස් ආකාරවලට සකස් වුණාම අපි තමයි නම් දීලා තියෙනවා. මෙයාට කියන්නේ පක්ෂියා, මෙයාට කියන්නේ කුරුල්ලා, මෙයාට කියන්නේ මාළුවා, මෙයාට කියන්නේ බල්ලෙක්, මෙයාට කියන්නේ සුනකෙක්, මේ බලලෙක්, මේ කියන්නේ දෙවියෙක්, මේ කියන්නේ මිනිස්සෙක්. ඒ අපි නම් දීලා තියෙනවා. හැබැයි එතන ඇත්ත වශයෙන් තියෙන නම් මේ ස්කන්ධ ගොඩක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ ස්කන්ධ ගොඩට නමක් දීලා අද අයෝනිසෝ මනසිකාර්ය කියනකොට තමයි අපිට මේ ගොඩ වගේ අපි දුක ඇති කරගන්නේ. අන්න හරි ස්වාමීන් වහන්සේ. ඒක හරි. يعني එතකොට මේ ගොඩ අපි එකක් කරගන්නවා. අපිට වෙන් වශයෙන් දකින්න තේරෙන්නේ නැහැ. අපි මේ ගොඩට තනි නමක් දානවා. මේ ඉන්නේ දෙවි කෙනෙක්, මේ ඉන්නේ මිනිස්සෙක්, මිනිස්සයාගේ නම අන්න අහවල් නම කියලා. ඉතින් අපි ඒකට තව තව නම් දාලා මේක තව තව සුවිශේෂී කරගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ වැටුණා. ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට දෙවස්සන්නයි. හොඳයි. දැන් හිතන්න අපි කාර් ජාතිත් ගොඩක් තියෙනවානේ. අපි තුමු කාර් කියලා කියන්නේ මිනිස්සයෝ කියලා. ඒතර මේ කාර් ಜಾති ගොඩක් තියෙනවා වගේ. ඒතර මිනිස්සයෝ ಜಾතිත් ගොඩක් ඉන්නවා. අපි සිංහල කියලා ಜಾතියක් ඉන්නවා, දෙමළ කියලා ಜಾතියක් ඉන්නවා, මුස්ලිම් කියලා ಜಾතියක් ඉන්නවා, බර්ගර් කියලා ಜಾතියක් ඉන්නවා. ඉතින් ඔන්න අපි ಜಾති ගොඩක් දාගෙන ඉන්නවා. ඉතින් අරක හොඳයි මේකට වඩා, මේක හොඳයි අරකට වඩා කීකී ඉතින් අපි නටනවා. හැබැයි ඉතින් මේ කාර් ගොඩක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. හොඳයි හොඳයි. ඔබසරේ සෝමවන්සේ ඊළඟ පැනේ අශ්නි මහපියර විතරයි. හේරන් සම්නේ සෝමවන්සේ. ඔව්. සෝමවන්සේ බාවනකට මැස්ලෙත් ගැටලුවක් මේ මම දකුණු කියන පාදයේ තියෙනකොට සෝමවන්සේ ඒ මම දකුණු කියන එකත් හිතනවා. ඒ වගේම පොළවේ ගැටෙන පයේ තද ගතිය, රළු ගතිය, දැන් දෙක මේක සැරේ වගේ මේ දැනුට කමක් නැද්ද? දැන් වම දකුණ කියන එක නවත්තන්න. ඒ කියන්නේ වම දකුණ කියන්නේ අපි අර හිත පිට යන ගතිය අඩු කරලා ටිකක් එකම කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. දැන් අපිට පසු කාලයකදී හොඳට දැන් මේ පාදයේ දැනෙන තද ගතිය හොඳට දැන් ප්‍රකටව ඒකට හොඳට හිත ගිහිල්ලා වෙන දේවල් අරමුණු නොවි එතන හිත ඉන්නවා නම් දැන් වම දකුණ කියලා කියන්න අවශ්‍ය නැහැ. දැන් බොහොම හිත තවදුරටත් නිකන් සැහැල්ලු කරගෙන නිශ්ශබ්ද කරගෙනම අර අත්දැකීම විඳ ගන්න. එතෙන්ට හිත තියන්න. වහන්සේ ගොඩාක් ඉස්ති ගොඩාක් ඉස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් අපි අවසාන ප්‍රශ්නේ ගමු එහෙනම්. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ප්‍රභාගමගේ ඔබට මොකක්ද පුළුවන් අවසරණ ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන කරන අවස්ථාවට ස්වාමීන් වහන්සේ එතන ක්‍රියාවලියක් වගේ තමයි දැනෙන්නේ. නිකන් ඇවිදිනවා නමුත් එකතන සිද්ධ වෙනවා කියන එක හරි තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකට කමක් නැහැ. එහෙම වෙන්න දෙන්න. ඒ කියන්නේ දැන් ඔතන අර සක්මණෙන් නිකන් හිත අයින් වෙලා වෙන කෙනෙක් ඇවිදින දිහා බලනවා වගේ හැඟීමක් එන්න පුළුවන්. එහෙමයි. ඒක වෙන්න දෙන්න. ඒ කියන්නේ නිකන් දවසෙත් ඒක දැන් නිකන් වෙනම කියලා දැන් සක්මනක් කරන්නේ නැහැ ස්වාමීන්. හැම මොහොතම ඇවිදිනවා නම් වගේ එන්නේ. හරි. ගැටලුවක් නැහැ. ඒකට එහෙම වෙන්න දෙන්න. අර ඒ දැනෙන දැනීම් වලට වෙන්නේ මොකද කියලාත් බලන්න. නිකාන් ඔහේ උඩින් නැතිව ඒ දැනෙන දැනීමකට මොකද වෙන්නේ? ගොඩක් කටයුතු පෙරලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේක දැනුනේ සිංහල අවුරුද්ද දවසේ. يعني ගොඩක් කටයුතු කරලා මං සිරිත් විරිත් අර දරුවෝ වෙනුවෙන් කරනවා. ඉතින් අර ඒ ගොඩක් කලබල වෙලාවක් නමුත් ඒව සිද්ධ වෙනවා. නමුත් අර එකතන ක්‍රියාවලියක් වෙනවා වගේ තමයි තේරෙන්නේ සාරා. සමක් නැහැ. ඒ කියන්නේ අපේ හිත කලින් විසිරීලා තිබුණේ අරමුණු රාශියක තමයි තිබුණේ. දැන් අර ඒක වෙනුවට දැන් කයට විතරක් ඇවිල්ලා තියෙනවා. ඒ කයේ දැන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාවනාව කියන තැනදී අපි ඉන්නේ රත්නාලට කිට්ටුව. එතකොට අර ඇහෙන්නේ කණෙන් ඇහෙනවා ගුවන් යානයක් යන එක. එතකොට ඒක ගුවන් යානයක් කියලා පළවෙනි අඳුන ගන්න. ඊට පස්සේ ඒ දැස්ස යොමු වෙලාම කියනකොට ඒක නිකන් එක ප්‍රවාහයක් වගේ නිකන් අර කැඩි කැඩි එහෙම අර නිකන් ශබ්දයක් විතරක් කියලා නිකන්. හරි. ඒක හොඳයි. අතීතයේදී මට දැන් ගුවන් යානේ ඒක ගියා ය මතක් වෙනවා. ඒකට ඇඬෙනවද? ඒ කිසිම දෙයක් නෑ. අරම ශබ්දයක් එක කැඩි කැඩි එක යන තැනක් මේවා වෙන්නේ. ඒක එක තැන එකත් එහෙම තමයි ස්වාමීන් වහන්සේ. ඒකත් වරදක් නෑ. ඒකත් එහෙම වෙන්න. මොකද ඒ කියන්නේ ඔය බාහිර සද්දය ඇතිව නැතිව යනමත් තියෙන. බාහිර සද්දවල තියෙන වෙනස් වීම් ගොඩක් තියෙන. ভাইබ්‍රේෂන්ස් ගොඩක් තියෙන. ඒක වැටහෙනවා නම් එහෙම වැටහෙන දෙන්න. වරදක් නෑ. ভাইබ්‍රේෂන් එකක් කියන එකද දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක එතකොට ස්වාමීන් වහන්සේ මට තව ධර්ම ගැටලුවක් තියෙනවා. ඒක හැම ගොඩක් කල් ඉඳලා තිබුණා දෙයක්. දැන් ගොඩක් මට මේක තියෙන්නේ දැන් කන කියන එකෙන් තමයි. ඇහෙන තැනදී ස්වාමීන් වහන්සේ එතනදී ස්පර්ශය ආවහම වේදනාව ඇවිල්ලා සංඥාව කියන තැනදී අපි නවතින්න ඕනද නැත්නම් සංඥාව වෙනකන් පටිච්ච සමුප්පන්නවද සිද්ධ වෙන්නේ හේතු බල දහමකට ස්වාමීන් වහන්සේ? සංඥාව නෙමෙයි වේදනාව දක්වා. ඔය කාරණා ටික මේ මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරනවා. චුට්ටක් ඒකත් අහන්න. මමත් විස්තර කරලා තියෙනවා මීට කලින් ඒ දේශනාවත් හොයාගෙන අහන්න. ඒ වේදනාව දක්වා සිද්ධ වෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි අපි අත දාන්නේ. එතන ඉඳලා තමයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි කෙනෙක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් අත දාන්න ගන්නවා ඊළඟට. අසඤ්ඤාවේ ඉඳලා. ඔව් වේදනාවේ ඉඳලා. වේදනාව දැනුණා. ඔව් අනහරි. ඔව් වේදනාව දැනුණා. වේදනාව තමයි අපි අඳුන ගන්න පෙළඹෙන්නේ. මම දැන් වේදනාව අඳුන ගන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ. අනහරි. ඔව්. අනහරි. දැන් එතකොට ස්වාමීන් වහන්සේ මේ අත්දැකීම ලැබුවේ නිස්සරණවන්නේ අර උඩ තියෙන ලනු පැදුරේ සක්මන් කරනකොට එතනදී හයේ එක ස්ථානයක් ලනු පැදුරේ වැදුණා කියන තැන අඳුනගත්තා. එතන වේදනාව ඊපස්සේ ලනු පැදුර කියන කඳුරගත්තා. අනිත් ස්ථානයේ පය අනිත් ස්ථානයේ දෙ නැතුණා කියන එක දැනගත්තා ස්වාමීන් වහන්සේ. මට එතන මාව ගලප ගන්න ඕන විදිය කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔය එතන ලනු පැදුර කියලා නමක් අවශ්‍ය නැහැ. පාදේ නමත් අවශ්‍ය නැහැ. මෙතන දැනීමක් කියන තැනටත් ගන්න. ඒක තවත් නිකන් අර සරල වෙනවානේ. අපි ඔය දීපු නම් ගම් දැන් වැඩක් නැහැ. මෙතන හැබැයි දැනීමක් පහළ වුණා. ස්පර්ශයක් සිද්ධ වුණා. ස්පර්ශයත් එක්ක දැනීමක් පහළ වුණා. එහෙමයි. ස්පර්ශයයි දැනීමයි තියලා නේද සාමාන්‍යයෙන්. ස්පර්ශයට අනුරූපව දැනීමක් පහළ වුණා කියලා ගන්න. එහෙමයි සාමාන්‍යයෙන්. මාක්ටි ගොඩක් කාලෙක තිබුණ දහම් ගැටලුවක් විසඳුණා. හොඳයි. ඔබ වහන්සේගේ නිවැරදි ගුරු උපදෙස් බොහොම තින් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. දරුවන් සන්නයි. තවත් එක්කෙනෙක් ඉන්නවා අපිට කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සන්නයි. ස්වාමීන් වහන්සේගේ අද ධර්ම දේශනාව අනුව බ්‍රහ්මජාල සූත්‍රය මම බ්‍රහ්මජාල සූත්‍රය ගොඩක් අධ්‍යයනය කළා නැහැ. ඒත් ස්වාමීන් වහන්සේ අන්තිමට කිව්වේ අර දියසුලියක් වගේ රහතන් වහන්සේ කෙනෙක් හරි බුදුහාමුදුරන්ගේ හරි දියසුලියක් වගේ අර තිබිලා එක ජීවිතයක සමාන කරලා ඊට පස්සේ අන්තිමට නැති දියසුලිය නැති වෙලා යනවා. ඒ වුණාට කැලිකසල වගේ අර එකතු වෙන රොඩු ඒවා තියෙනවා කියලා කිව්වේ. එතකොට ස්වාමීන් වහන්සේ එතනින් තේරුම් ගත යුත්තේ අපි එතනේ අවසාන අවස්ථාවේ නිර්වාණ මේ පිරිණිවීමට ඉස්සෙල්ලා අවස්ථාවේ අර රූපය ඒ කය තියෙන බව නේද ස්වාමීන් වහන්සේ එතන ඊට පස්සේ කිසිම කයක් රූපයක් ආය ආත්මයක් නැහැ කියන එකනේ ස්වාමීන් වහන්සේ එතනින් අරුත දුන්නේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට අර දැන් නිවනේ අවස්ථා දෙකක් පෙන්වනවානේ. සෝපාදිශේෂ පරිනිබ්බාන ධාතු ඊළඟට අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා. එතකොට මේ සෝපාදිශේෂ මට්ටමේදී සම්පූර්ණයෙන්ම කෙලෙස් අවසන් වෙලා තියෙනවා. නමුත් තාම කය ජීවිතේ තාම පවතිනවා. ඉතින් එතකොට තමයි අර මේ දියසුලිය දැන් නතර වුණා. හැබැයි අර ඒ දියසුලිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී උපාදාන කරගත්ත, අල්ලගත්ත, පුරාගත්ත ඒ යම්කිසි රොඩු බොරළු ටිකක් කැලිකසල ටිකක් නිකන් තාම තැරඳි උතන තියෙනවා. එතනින් ඉතින් කියන්න පුළුවන් මෙන්න මෙතන තමයි දියසුලිය තිබුණේ කියලා. අන්න ඒ වගේ අතකොට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න කලින් ඒ තනත්තා කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා ඉතින් අසුරු කරපු යම්කිසි ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ ස්කන්ධ ටික දැන් අතහැරිලා තියෙන්නේ. දැන් ඒකේ කිසිම උපාදානයක් නැහැ. නමුත් ඉතින් අර ස්කන්ධවල තාමත් අඛණ්ඩ පැවතීමක් තියෙන නිසා එතන අපිට මේ මේ ඉන්නේ බුදුහාඳුරුව මේ ඉන්නේ රහතන් වහන්සේ කියලා ඉතින් පෙන්වන්න පුළුවන්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අපි ඒ අනුව තමයි අර අපේ හිතේ හරි අපි හිතාගෙන ඉන්නේ මෙතන බුදුහාමුදුරුව ඉන්නවා කියලා ඒ රූපේ. එතකොට ඒ අනුවම සාමාන්‍යයෙන් කියන්න පුළුවන්ද කාගේ රහතන් වහන්සේ කාගේ ජීවිතය දියසුලියකට වගේ සමාන කරලා අර එකතු වෙලා වතුර මෙයා වෙලා ඊට පස්සේ දැන් අර මොමන්ටම් එක වැඩි වෙලා දියසුලිය එක වැඩි වෙලා එතකොට අපි අර කැලිපසල රොඩු එකතු කරගන්න අණු කෙලස් එකතු කරගෙන ඊට පස්සේ දැන් මේ නිවන් දැකීමට මේ මාර්ගය යනකොට එතකොට ඒක අඩු වෙලා කියලා ආය දියසුලිය නැති වෙලා යන තත්වයක් නේද ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ සූත්‍රයේ එහෙමද? අන්න හරි. එහෙම තමයි. එතකොට තව පොඩි ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරලා පිළිත් කියලා අපි සාමාන්‍යයෙන් ආශිර්වාද කරගන්නවා මේ you have moments of nibbanic bliss when you in your understanding of the Dhamma කියලා. ඉතින් අපි අර එහෙම ආශිර්වාද කරගන්නේ විතර යම්කිසි නිවීමක් අපිට යම්කිසි තේරුමක් ඇති වුණා නම් යම්කිසි ඉන්සයිට් එකක් ඇති වුණා නම් අපේ දැන් මම කියන්නේ අපේ මිත්‍රයන් කල්‍යාණ මිත්‍රන් කීප දෙනෙක් භාවනා කරනවා පිළිත් කියනවා ඒ වගේ උනා අපි කියනවා ආශිර්වාද. එතකොට ඒක හරියට අපි කිරීම යම්කිසි නිවීමක් ඇතිවීම කියලා අපිට යම්කිසි දැනුමක් යම්කිසි දෙයක් තේරුණා නම් ඉන්සයිට් එක කමක් නැහැ. ඔහම යන්න. දැන් උතන වෙන්නේ මෙහෙමයි. ඇත්තටම මේ කියන්නේ අපි ගැන වේවා, ලෝකය ගැන වේවා, නිවන ගැන වේවා, අවබෝධය ගැන වේවා, අපේ තියෙන මේ දැනට තියෙන වැටහීම, එතකොට අපි මේ ප්‍රතිපදාවක් වඩන්න සතිපට්ඨානයක් දිනු කරන්න ඒකෙත් යම්සි විපරිණාමයක්, ඒකෙත් යම්සි පරිණත වීමක්, ඒක තව මුහුකුරා යාමක් සිද්ධ වෙනවා. එතකොට එතනට තේරෙනවා දැන් මේක ඉතින් දැන් අවශ්‍ය නැහැ. මෙන්න මේක දැන් ඕමනා නැහැ. මෙන්න මෙහෙම කරා නම් හරි කියලා තව ටිකක් අර මාර්ගය පැහැදිලි වෙනවා. ඒ නිසා දැනට ඔහොම කරගෙන යන්න ගැටලුවක් නැහැ. පස්සේ තේරෙයි. හිතන්න දැන් හදපත්ඨානයක් වඩන්න ගන්න. ඒක අනිවාර්යයි. ඒක වඩාගෙන යනකොට තව තේරෙවි මේ දැන් මෙන්න මෙහෙම කරා නම් හරි. මේ කොටස දැන් අවශ්‍ය නැහැ කියලා අර Tamanට මේක තේරෙන්න ගනීවි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අද කිව්වා වගේ අනුරුද්ධ සූත්‍රයයි බ්‍රහ්මජාල සූත්‍රයයි අර කේ මම ඒක නෝට් ඩවුන් කරගත්ත කේමක සූත්‍රයයි ඒ තුන හුඟක් මේකට මේ උපකාරී වෙයි. නෑ ඊට වඩා සතිපට්ඨාන සූත්‍රය අහන්න. සතිපට්ඨාන සූත්‍රය වඩන්න. ඔව් ඒක තමයි පටන් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගොඩාක් පිං. හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපේ පැය දෙකකුත් විනාඩි 10ක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ තුنين අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටම උතුම් නිවන් සුව පිණිස මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාජ අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ettavata ca amhehi sambatang punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhiya akasattha ca bummatta devanaga mahiddika punyantang anumoditva cirang rakkantu sasanang akasattha ca bummatta devanaga mahiddika punyantang anumoditva cirang rakkantu desanang akasattha ca bummatta devanaga mahiddika punyantang anumoditva cirang rakkantu mam parang idang vo ñātīnaṁ hotu sukhitā huntu ñātayo idang vo ñātīnaṁ hotu sukhitā huntu ñātayo idang vo ñātīnaṁ hotu sukhitā huntu ñātayo imina punya kammena māme bāla samāgamo sataṁ samāgamo hotu yāva nibbāna pattiyā imina punya kammena māme bāla samāgamo sataṁ samāgamo hotu yāva nibbāna pattiyā imina punya kammena māme bāla samāgamo sataṁ samāgamo hotu yāva nibbāna pattiyā sadhu 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 සාදු 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 ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නැමෙත අප සැමට নমස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පිල්ලබේන මයාලත්තං පසින්තුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහ. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.